වැඩියෙන්ම ආදරය කරන ඔබගේ පියාණන් වහන්සේ මේ ස්ථානයේ අද ශුද්ධාත්ම බලයෙන් ක්‍රියා කරනවා. හලෙලූයා. ළඟ ඉන්න කෙනාට අසදිලා කියන්න මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා කියලා. හලෙලූයා. මොකද අපිට පය කාමරක් පය දෙකක් විතර ඔය ළඟ ඉන්න මූණ බලාගෙනම තමයි ඉඳ වෙන්නේ. ඒ නිසා දැම්මම සමාදානය ඇති කරගන්න. ඔරෝගන ඉන්න එපා. ආ ඉදමදි නිසා තල්ලු කරන්න එපා. ආ ඉස්සරහා ඉන්න කෙනාව පුටුවෙන් තල්ලු කරන්න එපා. මට හිත ගන්නවත් ඉඩ නැහැ. මට දන ගහන්නවත් ඉඩ නැහැ. මට නමස්කාර කරන්නවත් ඉඩ නැහැ කියලා. ආ දෙවියන් වහන්සේ මේ ස්ථානය උන්වහන්සේගේ ජීවිතවලින් පුරවා තිබෙනවා. ආමෙන්. පෙරළන මා සමග ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයට ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයට පෙරළන්න. ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදය පළවෙනි වගන්තියේ බයිබලයේ කියනවා දෙවියන් වහන්ස ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව ඔබගේ අධික දාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව හැම කෙනෙක්ම කියන්න අපරාධ මැකුව මැනව ආමෙන් දෙවනි එක මාගේ අයිතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව හැම කෙනෙක්ම කියන්න අයිතුකමින් මා සේදුව මැනව ආමෙන් ඊට පස්සේ කියනවා මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව එතකොට කියන්න මා සමග මගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව ආමෙන් බයිබලයේ කියනවා තුන්වෙනි වගන්තියේ මක් නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි මාගේ පාපයද නිතරම මා ඉදිරියේය ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි ඔබගේ ඇස් හමුවේ නපුරව තිබෙන දේ කළෙමි දෙවියන් වහන්සේ අද මේ උදෑසන මේ සේවය උන්වහන්සේ රාත්‍රී භෝජන සේවයක් හැටියට විශේෂයෙන් උන්වහන්සේ ආලේප කළ තිබෙනවා ඒ නිසා අද අපි මෙනෙහි කරන්ට යන්නේ උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ උත්ථානය උන්වහන්සේ සභාවට දීපු ජයග්‍රහණය නැත්නම් මිදීම උන්වහන්සේ තමන්ගේම ලේ උන්වහන්සේ පූජා කරමින් ඒ ක්‍රියා 20:28 හැටියට උන්වහන්සේ අපිව මුදවා තිබෙනවා සභාව මුදවාගෙන තිබෙනවා ඉතින් අද සභාව ජයග්‍රහණයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්ට යනවා ආමෙන් කියන්න ඔබ ප්‍රශංසා කරන්ට යනවා ඔබ ඇවිල්ලා තියෙන්නේ යේසුස් වහන්සේගේ ලේවලට ප්‍රශංසා කරන්ටයි ඒක නිසා ඔබ අඬන ක්‍රිස්තු භක්තිකයෙක් වෙන්න එපා ඔබ මොමුණන ක්‍රිස්තු භක්තිකයෙක් වෙන්න එපා ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන දෙවියන් වහන්සේගේ හොඳ ඇදහිලිවන්තයෙක් වෙන්න ඇදහිල්ලෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්ට බාර්තිමස් ප්‍රශංසා කරා වගේ ප්‍රශංසා කරන්ට හිඟ කමෙන් හිටියත් අන්ධ කමෙන් හිටියත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හිටියා ඔහු ඒ නිසා ජයග්‍රහණය කළා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතිලා ඔහුගෙන් ඇහුවා මම මොනවා කරනවට කැමතිද කියා ඒ නිසා දෙවියන් වහන්සේ අද ඔබට අවශ්‍ය දේ හැමදේම කරන්ට යනවා ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔබගේ අපරාධ මකලා ඔබගේ අයිතුකම් හෝදලා ඔබගේ පාපයෙන් ඔබව පිරිසිදු කරන්ට දෙවියන් වහන්සේ අද සැලසුම් කර තිබෙනවා කරුණාකර දේවාභිමුඛේ නැගිටින්න අපි ගායනා කරන්නට යනවා ඔබ ආවේ ජීවය දෙන්නයි කියලා හලෙලූයා මේක හලෙලූයා ජීවන විය දහරා
සමග එකමුතු වෙලා දෙවියන් වහන්සේ කිව්වා අපේ මේ රැස්වීම අහකදාන්න එපා කියලා මේ රැස්වීම ඉතාමත්ම වැදගත් කියලා අපි අද පවුලක් හැටියට සභාවක් හැටියට රැළක් හැටියට දෙවියන් වහන්සේගේම දරුවන් හැටියට එකම ආත්මෙන් පිරි දරුවන් හැටියට එක තාත්තගේ දරුවන් හැටියට මේ ස්ථානයේ යාඥා කරමු අපට මහත්සේ ප්‍රේම කරන දෙවි පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති මේ වගේ සභාවක් ඔබ වහන්සේ අපට දී තිබෙන නිසා මේ වගේ නිදහසක් මේ වගේ රටක ඔබ වහන්සේ දී තිබෙන නිසා ඔබට නමස්කාර කරන්න ස්වාමීන් වහන්සේ සැබෑවෙන් සහ ආත්මෙන් නමස්කාර කරන්න අපට මේ දී තිබෙන කරුණාව නිසා ස්තුති කරනවා දීලා දෙන මේ කාලය නිසා ස්තුති කරනවා දී තිබෙන මේ පාසුකම් නිසා ස්තුති කරමින් ස්වාමීන් වහන්සේ අපි රැළක් හැටියට ඔබට බාර වෙලා කියන්නේ ස්වාමීනි අපි ආවේ ඔබට ප්‍රශංසා කරන්නයි අපි ආවේ ඔබගේ ලේවලට ප්‍රශංසා කරන්නයි ස්වාමින් වහන්සේ අපි ආවේ ඔබ වහන්සේ කුරුසයේ කළ ක්‍රියාව ගැන ස්වාමින් වහන්සේ ඔබගේ නාමය ඔසවන්නයි ස්වාමින් වහන්සේ අපි ආවේ අපේ ජීවිත වෙනස් කරගන්නයි ස්වාමිනී අපි ආවේ ස්වාමින් වහන්සේ ඒ ජයග්‍රහී ජීවිතයක් ගත කරන්නයි ජීවමාන දෙවියන් වහන්සේ ප්‍රශංසාවේ වස්ත්‍රෙන්ද නමස්කාරයේ වස්ත්‍රෙන්ද ඔබ වහන්සේ අපි වාද පැලඳුව මැනව ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අපේ අපරාධ අමතක කරා කිව්වා මකලා දැම්ම කිව්වා ස්වාමින් වහන්සේ අයිතුකම් සෝදා දැම්ම කිව්වා ස්වාමින් වහන්සේ පාප වලට සමාව දුන්නා කිව්වා ඔබ වහන්සේ අපේ පාප මතක් කරන්නේ නැහැ කිව්වා ජීවමාන දෙවියන් වහන්සේ අද ඔබගේ පව් සමාව ඒ ආධික පව් සමාව මේ අපි හැම කෙනෙකුටම දෙන පිණිස යාඥා කරනවා ජේසුනි ඔබගේ නිර්මල ලේ ආයදිනවා මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ අද අපි ඔබගේ ස්වාමින් වහන්සේ ඒ ශරීරයේ බිඳු හැටි අපි මතක් කරමින් ඒ රොටි අනුභව කරන්නට යන වේලාවේද ස්වාමින් වහන්සේ ඔබගේ ලේ වැගිරීම මතක් කරගෙන ඒ මුද්‍රික පානය අනුභව කරන්නට යන වේලාවේදීද ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවණය මේ ස්ථානයේ ගලා එන්නට සැලසුව මැනව ඔබ විශ්වාස කරන හැම කෙනෙකුටම පොරොන්දු වෙච්ච ඒ ජීවන දිය දහරා අද මේ ස්ථානයේ ඔබ වහන්සේ පිරෙව මැනව අපේ ජීවිතවල ස්වාමින් වහන්සේ ජීවිතය පමණක් නොව අධික ලෙස ජීවනය දෙන්න පොරොන්දු වෙච්ච තනන් වහන්සේ ඔබ ඔබගේ හැම පොරොන්දුවක්ම මේ දරුවන්ගේ ජීවිතවල ස්ථිර කළ මැනව ඔබගේ මරණය ඔබගේ උත්ථානය විශ්වාස කරන මේ දරුවන්ට ස්වාමිනි අද සිට අලුත් ආරම්භයක් ඔබ වහන්සේ දුන මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමුව ආමෙන් හොඳත් ප්‍රසන්නාදයක් දෙන්න ඔබලයි හාලෙලූයා ඔබලයි කියලා අපි ගායනා කරන්න යනවා මම ඔබට කිව්වා වගේ අපි විශේෂයෙන්ම ඒ උන්වහන්සේගේ ලේ ගැන අපි මෙනෙහි කරමින් අපි ජයග්‍රහණයෙන් අපි නැත්නම් ලැබූ ජයග්‍රහණයක් අපි මෙනෙහි කරමින් අපි ප්‍රශංසා කරන්න යනවා ආමෙන් ඔබගේ මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න හොඳට අහගන්න හොඳට අහගන්න ඔබ ප්‍රශංසා කරන්න දෙයක් නැහැ කියලා හිතනවා නම් ඔබගේ ජීවිතේ අද කියා මං කියවා කියලා හිතා ගන්න ජේසුස් වහන්සේගේ ලේවලට ප්‍රශංසා කරන්න ඔබ හැම පීඩාවකින් එළියට එන්න යනවා ඔබ හැම ප්‍රශ්නයකින්ම එළියට එන්න යනවා හාලෙලූයා මේක රාත්‍රී භෝජන මෙහෙයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි ඔබගේ ජීවිතේ හැමදාම තියෙන්න ඕන දෙයක් තමයි ලේවලට ප්‍රශංසා කිරීම ජේසුස් වහන්සේගේ ලේවලින් ලැබිච්ච ජයග්‍රහණය නැත්තම් පව් සමාවට ප්‍රශංසා කිරීම එතකොට තමයි ඔබගේ කෘතඥතාවය දෙවියන් වහන්සේ දැකලා ස්වර්ග රාජ්‍ය දොරවල් විවෘත වෙන්නට යන්නේ We'll be right back.
පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය කියවන්නට යනවා කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ හලෙලූයා අද මට පණිවිඩ දෙකක් දෙවියන් වහන්සේ ඉතාමත්ම බලවත්ව කියා දුන්නා මට ඔබට කියන්නට කියලා පළවෙනි පණිවිඩය තමයි ඔබගේ සතුරා සහ මුලින්ම පරාජය වෙලා තියෙන්නේ ඔබගේ සතුරා සහ මුලින්ම පරාජය වෙලා කාගේවත් බොරු විශ්වාස කරන්න එපා ඌ පරාජිත වෙලා ඉවරයි Bible kena pala kolosi pote palaveni parichede dahatungeni vagantiye andakare balen deviyan mahase apiyo muda gatta hallelujah addekama osawanna viswasa karana ay addekama osawanna kohomada mudawa gatte pastor jesus mahasege kisima paapayak nathiye nirmala leveling kiya bible kiyenawa andakare balaya yakshayage balaya unmahase ඉවත් කරලා තමන්ගේ ප්‍රේමයෙන් පුත්‍රයන්න්ගේ රාජ්‍යයට නැත්නම් ජේසුස් වහන්සේගේ රාජ්‍යයට ඔබ හැම කෙනෙක්වම පමුණුවා තිබෙනවා ඔබ දැන් ඉන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඔබ දැන් ඉන්නේ ජේසුස් වහන්සේගේ රාජ්‍යයේ ඔබ දැන් ඉන්නේ අන්ධකාරයේ බලේ රාජ්‍යයේ නෙමෙයි ඒ රාජ්‍යයෙන් ඔබව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනාවා හොඳ අත්පලසන් නාදයක් දෙන්න හැලෙලූයා උන්වහන්සේ ඔබව ඒ රාජ්‍යයට ගෙනාවේ උන්වහන්සේගේ ලේවලින් හැලෙලූයා Hallelujah. අධිකම ඔසවන්න විශ්වාස කරන්න ඒ ලේවලින් ඔබට ගැළවීම තියෙනවා. ඒ ලේවලින් ඔබට සැනසීම තියෙනවා. ඒ ලේවලින් ඔබට සුවය තියෙනවා. පළවෙනි පේතෘස් 2:24 කියනවා උන්වහන්සේ අපේ අපරාධ උසුලා ගත්තා. උන්වහන්සේගේ ශරීරේ උන්වහන්සේ අපේ අපරාධ අපේ පාප උන්වහන්සේ උසුලා ගත්ත නිසා උන්වහන්සේ ලැබූ තුවාලවලින් මට සුවය තියෙනවා. උන්වහන්සේ ලැබූ තුවාලවලින් මට සුවය තියෙනවා ඒ ගහ පිටදී අපගේ පාපේ ඉසිලුවා හලෙලූයා ඒ කුරුසේදී උන්වහන්සේ ඒ උන්වහන්සේ අපේ පාපේ ඉසිලුවා නුඹලාට සුවය දුන්නා ආමෙන් ළඟින් දෙකිනට අත දිලා කියන්න ඔබට සුවය ලැබුණේ එදායි කියා කියන්න ඔබට සුවය ලැබුණේ එදා කල්වරියේදී ඊළඟ සින්දුව කියමු ඔබට සුවය ලැබුණේ කල්වරියේදී හලෙලූයා කල්වරියේදී ලැබිච්ච සුවය අද මේ මොහොතේ ඔබ විශ්වාස කරද්දී කල්වරි ගමන විශ්වාස කරන ඕනෑම කෙනෙකුට අහගන්න හොඳට ඔබ මොන ආගමේ වුණත් කමක් නැහැ ඔබ මොන පසුබිමේ වුණත් කමක් නැහැ ඔබ යක්ෂයත් එක්ක කොයි වගේ ගමනක් ගියත් කමක් නැහැ දැන් ඔබ විශ්වාස කරොත් ජේසුස් වහන්සේගෙලේ දැන් ඔබ නිදහස් වෙනවා දැන් ඔබ නිදහස් වෙනවා ඔබ දැන් නිදහස් වෙනවා හලෙලූයා අන්ධකාරයේ බලෙන් ඔබ ඔබ උන්වහන්සේ මුදවා ගන්නවා ජේසු ජීවමානයි කියලා Jesus Christus bahasa, oba weni men kursi ada gya kela. Jesus Christus bahasa, le vegruwa kela oba viswasa karana kala, e jivan daayaka gangawa galaya innata yana oba wetata. Hallelujah. Deka Korinti pasweni parichede, 21 weni wagantiye kiyenawa kisi paapayak unwahanse dana sitiye ne. Honda dahaganna. Kisi paapayak unwahanse dana sitiye ne. Jesus bahasa, kisi paapayak nodanagena උන්වහන්සේ එදා පාපයක් වාගේ කුරුසපත් උනේ මොනවට දන්නවද උන්වහන්සේ එහෙම උනේ උන්වහන්සේ පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය උනේ දෙවියන් වහන්සේගේ සැලසීම් සැලැස්මේ ආකාරයට අපව ධර්මිෂ්ඨකම වඩ පිණිසයි අද දෙකම සවන් අද ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වෙලා තියෙනවා අද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම හැබැයි මතක තියාගන්න ඔබගේ ක්‍රියා නෙමෙයි කිසිම ඔබගේ හොඳ ක්‍රියාවක් නිසා නෙමෙයි Yesus Kristus වහන්සේගේ ක්‍රියාව. අපි අද ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේගේ ක්‍රියාව මතක් කරන්න. අපි ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේගේ කුරුසයේ ගමන මතක් කරන්න. අපි ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේගේ කුරුසයේ ගමනේදී ඒ ලේ වැගිරීමෙන් කළ දෙය උසස් කරන්ටයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. අපි දැන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. හලෙලූයා. ඔබට ස්වර්ගයට ගියාම මාව මතක් වෙයි. ස්වර්ගයට ගියාම මාව මතක් කරන්න මම ඔබට කියා දුන්නා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තාත්ත ගාවට ඇවිල්ලා කියනවා තාත්තේ මේ දරුවන් ඩුබායි වල මගේ නම එසෙව්වා මේ දරුවන් ඩුබායි වල මගේ නම එසෙව්වා හලෙලූයා අද ඒ නිසායි මේ අය ඔබයි මායි සමග හැමදාම ජීවත් වෙන්න යන්නේ කියලා ජේසුස් වහන්සේ ඔබගේ අද්වාකත්
Yesus Kristus bahasa ඔබ වෙනුවෙන් කතා කරන්න යනවා. Yesus වහන්සේගේ ලේ ඔබ වෙනුවෙන් කතා කරන්න යනවා. හෙබ්‍රව 12:24 හැටියට ඒ ලේ ඔබ වෙනුවෙන් කතා කරන්න යනවා. ලේ බල කොටුව තුලින් මා සැඟවෙන්න යනවා. හැලෙලුයා.
බැටළුවන් ආරක්ෂා කරේ තෙල් වලින් බැටළුවන්ව ආලේප කරලා ඒ සාමාන්‍ය ජීවිතේ අද ඇදහිලිවන්තයාගේ ජීවිතේ සුද්ධාත්මයන්න් වහන්සේ ඒ සුද්ධාත්ම තෛලයෙන් ඔබවයි මාවයි ආලේප කරන්නේ කිසි නපුරක් නේන විදියට කිසි හානියක් නොවන විදියට අපිව ආරක්ෂා කරන පිණිසයි යේසුගේ ලේ වලින් තමයි ඒ නිසා තමයි නැත්නම් ලේ වැගිරීම නිසා තමයි සුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ ආලේපය පැමිණියේ අත් දෙකම සුවන්න කිසි හානියක් ඔබට වෙන්නේ නැහැ ඔබගේ ජීවිතේට කිසි හානියක් ඔබගේ ජීවිතේට එන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් ඔබගේ ජීවිතේට එන්නේ නැහැ ඔබව දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නට යනවා උන්වහන්සේ ඔබගේ බලකොටුව වෙන්නට යනවා හැමදාම ඔබ කරුණා කරලා හැමදාම උදෑසනකට ඔබ ගැන යාඥා කරද්දී ඔබගේ පවුල ගැන යාඥා කරද්දී ඔබගේ දරුවන් ගැන යාඥා කරද්දී ඔබගේ සභාව ගැන යාඥා කරද්දී ඔබගේ ඇදහිලිවන්තයන් ගැන යාඥා කරද්දී කියන්නේ ජේසුනේ ඔබගේ නිර්මල ලේවලින් ආවරණය කළ මැනව කියලා හොඳට කඩපාඩම් කරලා තියාගන්න ජේසුනේ ඔබගේ නිර්මල ලේවලින් අපව ආරක්ෂා කළ මැනව කියලා කියපුවාම ඔබට කිසි හානියක් වෙන්නේ නැහැ හල්ලෙලූයා මරණේ ආත්මය පලා යනවා Hallelujah, ලෙඩ රෝගී ආත්මය පලා යනවා Hallelujah, දුර්වල කමේ ආත්මය පලා යනවා Hallelujah, පසු කර යනවා Hallelujah, පාස්කු බැටළුවව එව්වේ ඒකටයි Hallelujah, කන්දේදී මම සපේනවා කිව්වේ ඒකටයි, උන්වහන්සේ ඔබට සපයා තිබෙනවා, උන්වහන්සේගේ ලේවලින් ජයග්‍රහණය කර තිබෙනවා, ඊළඟ සින්දුව, Hallelujah, Hallelujah, අපි ගායනා කරන්නට යනවා, নমස්කාර කරන්නට යනවා, කුරුසියේ, කුරුසියේදී අනිත් එක අනිත් කුරුසෙ නෑ පස්සේ නේ කුරුසෙ නෑ අලුත් එක කුරුසියකද හල්ලෙලූයා අපි ගායනා කරන්නට යනවා කුරුසියක එදා මගේ පාප දරා ආමෙන් අද විශ්වාස කරනවාද ඔබගේ පාපය උන්වහන්සේ දරාගත්තා කියලා හල්ලෙලූයා මුළු හදවතින්ම ගායනා කරන්න හල්ලෙලූයා මගේ හදවතේ ගැඹුරුම ස්ථානයේ මේක තියෙන්නේ. හල්ලෙලූයා. පූජාවක් වුණා උන්වහන්සේ. හල්ලෙලූයා ශරීරයම පොඩි කළා. හල්ලෙලූයා වේදනාව විඳා උන්වහන්සේ.
Bahasawin kata karnaya, namaskar karmin kata karna me mote, obada prasansa veva, obada gaura veva, obada suti veva, swamini hallelujah, oba ape galavum kara Jesus vahanse, obage nirmalale oba puja kale swamini, ma galava gannatai, ma mudava gannatai, mage pape kulia denatai, oba vahanse da suti veva, vivo shatana maraba kashikele, priyano ma katila baravata daba. Mimo riba baka sikele bebe, oba papeak dana sitiene hai, oba swargya tehrava, mava gene annata, hallelujah, mava galavannata, oba ava swamini, manisai oba legalwe, manisai oba geshus, sarire sirurama binwe, swamin maasa manisai ele vagruwe, mam viswasa karanava, hallelujah, eka puja vai, eka mihiri puja vai, eka anagi puja vai, oba ge mu
mulu jiwiten ma mata dipu de mama obata stuti karanawa o riba shika riba rebara dinoni mi shiki dire baba rubu dava ka shika riba baba baka rata robo lime lime shiki ribi haleluya oba era mata kawrut neha oba era mata kawrut neha oba mage devyan wahanse oba mage galawum karyano oba mage swamin wahanse obata stuti weva obage abimukhe nisa obata stuti weva obada stuti weva hallelujah hallelujah karuna kara deva abimukhe waadi wen amila nimala mujavai mana haru premayai amila බයිබල් වලට පෙරලන්න ඒගොල්ලෝ ගණන් ගන්න එපා මං කිව්වේ යක්ෂයා පරාජය වෙනවාද මම කිව්වේ යක්ෂයා ඔබගේ සතුරාව උන්වහන්සේ පරාජය කරලා හමාලයි හැලෙලූයා සතුරාව පරාජය කළේ අද නෙමෙයි සතුරාව පරාජය කළේ කල්වරි කුරුසේදී හැලෙලූයා පෙරලන්න කොලොසි දෙවනි පරිච්ඡේදයට හැලෙලූයා කොලොසි දෙවනි පරිච්ඡේදේ 14 15 කියනවා උන්වහන්සේ කොහොමද ඒක කරේ කියලා කොලොසි පොතේ දෙවන පරිච්ඡේදේ 14 වෙනි වගන්තියේ සහ 15 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා අපට විරුද්ධව අපට ඉදිරිව තිබුණා වූ ලියවිල්ල මකා දැම්මා හැලෙලූයා දකුණත ඔසවන්න ඔබ ඔබට එරෙහිව තිබිච්ච හැම දෙයක්ම මකා දැම්මා ඒක කුරුසේ තියලා ඇන ගැසුවා හැලෙලූයා ඒක කුරුසේදී ඇන ගැසුවා ඔබට ජයග්‍රහණය දෙන පිණිස 15 වෙනි වගන්තියේ කියන උන්වහන්සේ Taman කෙරෙන් අධිපතීන්ද බලය ලත්තන්ද පහකොට ප්‍රසිද්ධියේ හැලෙලූයා ඔවුන් දක්වා කුරුසිය කරනකොටගෙන ඔවුන්ගෙන් ජයගත්තා හැලෙලූයා අත් දෙකම සොවලා කියන්න ජේසුස් වහන්සේ ජයගත්තා කියන්න ජේසුස් වහන්සේ ජයගත්තා හැලෙලූයා සතුරාගෙන් ජයගත්තා සතුරාගෙන් මට කිසි හානියක් වෙන්නේ නැහැ ඒකට හේතුව මම ඒ ගැලුම්කාර ජේසුස් වහන්සේව විශ්වාස කරන නිසා ප්‍රසිද්ධියේ ජයග්‍රහණය කළා හැලෙලූයා අද ප්‍රසිද්ධියේ ලැජ්ජා වෙනවා ප්‍රසිද්ධිය ලැජ්ජා වෙනවා හැලෙලූයා උන්වහන්සේගේ පණිවිඩයට අපි අහුම්කම් දෙන්නට යනවා අද මේ උදෑසන ස්වාමින් වහන්සේ අපට කියා දුන්නේ ස්වාමින් වහන්සේ අද අපට ඔබට කියන්න කියලා කිව්වේ මගේ දෙවනි එක තමයි පළවෙනි කතන්දරේ තමයි මම ඔබට කිව්වේ උන්වහන්සේ සතුරාව එහෙම් පිටින්ම පරාජය කරා බය වෙන්න එපා දෙවනි එක තමයි උන්වහන්සේ ඔබට කියන්නේ නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ හොඳට අහගන්න සභාව මේගොල්ලෝ ගැන කරදර වෙන්න එපා මගේ දිහා බලන්න නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ කවර කියන්නේ නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ මොකද මේ හඬ ඇහෙන්නේ සමහර අයට ඇහෙන්නේ මේ හඬ මගේ පව් වලට සමාව තියනවා කියලා සමහර වෙලාවට මෙතනදී ඇහෙයි ගෙදර ගියාම ඇහෙන්නේ මම ඔබට ඇහෙන්න කියන්නේ ගෙදර ගියාමත් එක්ක මම ඔබට ඇහෙන්න කියන්නේ ඔබ මැරෙන්න යනකම් මම ඔබට ඇහෙන්න කියන්නේ ඔබගේ පව් වලට සමාව ලැබුණා ඔබගේ පව් වලට සමාව ලැබුණා කල්වරි කුරුසේ ගමනෙන් ඔබගේ පව් වලට සමාව ලැබුණා මට ඒක ඔබට ස්ථිරව කියන්නට ඕන හැලෙලූයා ඒක කියපුවම තමයි නිදහස් වෙන්නේ ඔබ හැලෙලූයා ලූක් 5 වෙනි පරිච්ඡේදයට පෙරලන්න මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවතුන් අතර ඉඳද්දී උන්වහන්සේ සේවය කරමින් ඉඳද්දී උන්වහන්සේ මොනවද කරේ උන්වහන්සේ උගන්වමින් හිටියා කියලා කියනවා බයිබලයේ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 17 දාන්න ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 17 කියනවා ඒ දවස් වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල ගලීලයේ සහ යුදේ හැම ගම් වලින්ම ජෙරුසලෙමෙන්ද ආවා වූ පරිසවරුන් ඒ වගේම විවස්ථාව උගන්වන්නොත් එහි ඉඳගෙන උන්නෝය බයිබලයේ කියනවා සුව කරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වූයේ කියලා හොඳට අහගන්න උන්වහන්සේ උගන්වමින් හිටියේ නමුත් උන්වහන්සේට සුව කරන ආනුභාවය තිබ්බා
ada Shuddhaatman Mahansayage balaya tuling eita wada anubhavayak metana thiyena suwa karanta eita wada me me anubhavayak thiyena obawa nidahas karanna me sthane Shuddhaatman Mahansaya ada kriya karana nisa hallelujah hallelujah sabhava madhye unwahanse kriya karanawa obage prashansawa madhye unwahanse kriya karanawa ada bible e unwahanse kiyenawa Jesus wahanse me wage tanaka ugannamin hitiya samahara tangwala kiyenawa unwahanse gedaraka hitiya kiyala Anitta Shuddha Anitta Subaranchiya kiyenawa unwahanse shalawaka hitiya kiyala namuth evita minisun ansabaga rogiyek endaka thabagena genawa endaka thabagena genawa mokada ekata ohuta etulata enna beruwa giya mokada unwahanse idiriye tabanta ohuwa sewwa ai dannawada Maksu suwisese kiyenawa poddakwat ida naha kiyala poddakwat ida naha kiyala e nisa e aya wahala kadagena me ansabaga rogiyawa Jesus Christus wahanse idiriye thabuwa hallelujah dahaname dan Dahanamaya, ඒ 19 වෙනි වගන්තිය කියනවා. නමුත් සමූහයා නිසා ඇතුළට ගෙන යන්න අන්දමක් නොදක වහලට නැගී සෙවිල්ල ඇර ජේසුස් වහන්සේ ඉදිරියේ ඇඳත් සමග ඔහු මැදට බැස්සෙවෝයි කියලා. දැන් හතර දිනක් ඒ ඇඳ උස්සගෙන නැත්නම් ඒ බූරු ඇඳ උස්සගෙන නැත්නම් ඒ ඇඳ ඒ මිනිස්සයා හිටපු ඇඳත් එක්කම මිනිස්සයාවත් උස්සගෙන වහලත් කඩාගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උගන්වන ස්ථානයට ගෙනල්ලා ඉදිරියේ තබනවා. Bible kiyana unwahanse ounge adahilla dakka kiyala hallelujah hondata ahaganna Jesus Christus wahanse obage adahilla dakina deviyan wahanse obage pitastare dakina deviyan wahanse nemei obage athulanthe dakina deviyan wahanse obage athulanthe adahilla dakina aakalpaya dakina viswasaya dakina deviyan wahanse ada me sthane innwa obage adahilla dakinawa oba kohomada me sthanayata aave oba kohomada me sabhavata ada aave ai oba me sabhavata ada aave mona wage viswasayak athuwada me aave මේකද ඔබට එකම මාර්ගය තියන්නේ අන්න එහෙමනම් ඔබ අදාවේ එක මාර්ගයයි මට තියන්නේ ජේසුස් වහන්සේ තමයි මට තියෙන එකම විසඳුම ජේසුස් වහන්සේ තමයි මට තියෙන එකම මාර්ගය ජේසුස් වහන්සේ තමයි මට හාස්කම ලබන්න තියෙන එකම මාර්ගය කියලා ඔබ ඒ ඇදහිල්ලෙන් ආවනම් මගේ දෙවියන් වහන්සේ අද ඔබගේ ඇදහිල්ල දකිනවා මගේ දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල දැකලා ඔබට කියන්නට යනවා මේ මනුස්සයාට කියපු දෙයම කියන්නට යනවා මේ පුතාට කියපු දෙයම කියන්නට යනවා මේ මනුස්සයාට කියපු දෙය ජේසුස් වහන්සේ ඒ වෙලාවේ කිව්වා මනුස්සයා නුඹේ පව් නුඹට ක්ෂමා කරන ලද්දේ කිව්වා අංශභාග රෝගියා දිහා බලලා කිව්වා නුඹේ පව් නුඹට ක්ෂමා කරන ලද්දේ කියලා හාලෙලූයා අංශභාග රෝගියා ආවේ පව් සමාව ලබන්න නෙමෙයි අංශභාග රෝගියා ආවේ අංශභාගයෙන් සුව වෙන්ටයි අංශභාග රෝගියා ආවේ ලෙඩ රෝගයෙන් සුව වෙන්ටයි අනිත් සුභාරංචිය කියනවා මගේ පුතා කියලා අනිත් සුභාරංචිය කියනවා මගේ පුතා නුඹේ පව් නුඹට ක්ෂමා කරන ලද්දේ අත් දෙක මොසවන්න හැම කෙනෙක්ම හැම ඇදහිලිවන්තයෙක්ම ඔබගේ අත් දෙක ඔසවන්න දෙවියන් වහන්සේට අද ශුද්ධාත්මන් වහන්සේ ඔබට කියන දේ අහගන්න ඔබ ආවේ සුවේ ලබන්න වෙන්න ඇති ඔබ ආවේ රස්සාව ලබන්න වෙන්න ඇති ඔබ ආවේ ආශිර්වාදය ලබන්න වෙන්න ඇති ඔබ ආවේ හාස්කම ලබන්න වෙන්න ඇති නමුත් මට ඊට වඩා හොඳ දෙයක් ඔබට දෙන්න තියෙනවා ඔබගේ පව් වලට සමාව දෙන්න තියෙනවා මට මගේ මම දෙන්න තියෙනවා ඔබට පව් වලට සමාව මම ආවේ මේ ලෝකයට ජේසුස් වහන්සේ ආවේ මේ ලෝකයට ස්වර්ගය අතහැර ආවේ මේ ලෝකයට ඒ ලේ වගුරු වල ඔබ හැම කෙනෙකුටම පව් සමාව දෙන්නටයි ඔබ ඒ දේ විශ්වාස කරන නිසා මට ඔබගේ ඇදහිල්ල පේනවා ඔබ මාව මෙසාය හැටියට ගණන් ගන්නවා ඔබ මාව ගැලුම්කාරය හැටියට ගණන් ගන්නවා ඒ නිසා මම අද ඔබට කියනවා මිනිස්සය දුව පුතා නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය ආමෙන් කියන්න හාලෙලූයා එපිසපොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ එපිසපොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ උන්වහන්සේ අපට කියා දෙනවා පාවුලුතුමා එපිසව ආයත ලියද්දි කිව්වා ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන සභාව මා සමග කියන්නේ උන්වහන්සේගේ ලේ කරන කොටගෙනයි කියලා උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ වරද වලට ඛමාව අපට ඇත්තේය හලෙලූයා අපට ඛමාව තියෙනවා අපට පව් සමාව තියෙනවා ඔබ හයි සමහරලාට පාස්ට ඉතින් මොකද උනේ ඒ මිනිස්යාට අංශභාග රෝගියාට මොකද උනේ අංශභාග රෝගියාට අවශ්‍ය වෙලා තිබිච්ච දේ තමයි පව් සමාව. අවශ්‍ය වෙලා තිබිච්ච දේ පව් සමාව නමුත් ලෙඩ රෝගයෙන් හිටියේ. ලෙඩ රෝගයෙන් නැගිටින්න නම් මානසික රෝගය හරියන්න ඕන. ලෙඩ රෝගයෙන් නැගිටින්න නම්
මේ මානසික නැත්නම් මනසේ තියෙන සිතුවිලි හරියන්න ඕන මම පහුකාරයෙක් මම වැරදි කරාද දන්නේ නැහැ මම මොනවද දන්නේ නැහැ කරේ ඇයි මම මේ තත්ත්වයේ ඉන්නේ ඇයි මට මෙහෙම දෙවියන් වහන්සේ කරන්නේ කියලා කියන එක නෙමෙයි ඔබ අහන්න ඕනේ අද ඔබ අහන්න ඕනේ මගේ පුතා මගේ දුව ඔබගේ පව් වලට මම සමාව දුන්නා හලෙලූයා මම නිදහස් කියපු ගමන් ඔබගේ නහර හරියනවා ඔබගේ යටකටු හරියනවා හලෙලූයා ඔබගේ හදවත හරියනවා ඔබගේ පෙනහල්ල හරියනවා ඔබගේ වකුගඩු හරියනවා ඔබගේ හම හරියනවා ඔබගේ ශරීරයේ හැම අංගයක්ම හරියනවා රෝමාට වෙනි පරිච්ඡේදයේ කොලොස් වෙනි වගන්තියේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා නම් ඔබගේ මරණීය ශරීරය හලෙලූයා පණනම් වෙනවා ප්‍රාණය දෙනවා උන්වහන්සේ අද ඔබට ප්‍රාණය දීලා කියනවා මම නැගිටවනවා ඔබව මම ඔබට පව් සමාව දීලා මම ඔබට කියන්නේ නැගිටින්න ඔබගේ ඒ මැට්‍රස් එකත් අරගෙන යන්න නැත්නම් නැගිටින්න ඔබගේ ඇඳත් අරගෙන යන්න කියලා හංසභාග රෝගියාට කිව්වා හලෙලූයා අංශභාග රෝගියා ඒ වෙලාවෙම නැගිටලා ගියා කියලා බයිබලේ කියනවා ඒ වෙලාවෙම බයිබලේ කියනවා නැගිටලා ගියා කියලා පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාසේම අපි ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම් ඇත්තේය. උන්වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ආගන්න. උන්වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ. අත් දෙකම සුවන්න. ඔබගේ සියලු පාප එකක්වත් ඉතුරුන්නේ නැහැ මගේ දරුවා. එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ මගේ දරුවා. එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ ලේ සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ හලෙලූයා උන්වහන්සේගේ ලේ මා පවිත්‍ර කළා හැම කෙනෙක්ම මා සමග කියන්න උන්වහන්සේගේ ලේ මා පවිත්‍ර කළා හලෙලූයා එන්න අපව ලූක් 5 වෙනි පරිච්ඡේදයට ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ තමයි ඒ අංශභාග රෝගියාට කිව්වේ අංශභාග රෝගියාට කියද්දී අහගෙන හිටියේ කවුද පරිසිවරු අහගෙන හිටියා ලියන්නෝ අහගෙන හිටියා ගලීලෙන් ආපු අය අහගෙන හිටියා ජුදෙයාවෙන් ආපු අය අහගෙන හිටියා ඔක්කොමලා අහගෙන හිටියා ඒ අයට ප්‍රශ්නයක් වුණා මිනිස්සු කොහොමද පව් වලට සමාව දෙන්නේ පව් වලට සමාව දෙන්නේ දෙවියන් වහන්සේ විතරයි කියලා 21 වෙනි වගන්තියේ එවිට ලියන්නෝද පරිසිවරුද දෙවියන් වහන්සේට අපහාස වචන කියන මොහු කවුද මෙයා මේ අපහාස කරනවා මේ දෙවියන් වහන්සේට පව් කමා කරන්න දෙවියන් වහන්සේට මිස වෙන කාට පුළුවන්ද ලියන්නෝ අහනවා දෙවියන් වහන්සේට විතරයි පව් සමාව දෙන්න පුළුවන්. පරිසිවරු අහනවා පව් සමාව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මේ මිනිස්සයා කොහෙන්ද කියන්නේ මට පව් සමාව තියෙනවා කියලා. කල්පනා කරන්න පටන් ගත්තා. මේ අය කල්පනා කරන්න පටන් ගත්තා. මේ අයට ඇදහිල්ලක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසායා නැත්නම් ගැලවුම්කාරයා නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ නැත්තං ජෙහෝවා නැත්තං යහවේ එන්න හිටපු ඒ ගැලුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ පැමිණියාම උන්වහන්සේ අපේ පාපේ උසුලන්ට යනවා උන්වහන්සේ පැමිණියාම උන්වහන්සේ මගේ ශාපය ඉවත් කරන්නට යනවා කියලා මේ අය දැන සිටියේ නැහැ මේ අය දැන සිටියේ නැහැ මේ අය කතා කරන්නේ නැත්තං මේ අය ඇහුම්කන් දෙන්නේ මේ හඬ මේ දෙවියන් වහන්සේගේ හඬයි කියලා ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 29ට පෙරලන්න ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්තියේ හලෙලූයා යොහන් ද බෞතිස්ත දැක්කම යාව යොහන් ද බෞතිස්ත දැක්කම යාව පසුවදා ඔහු තමා ළඟට ජේසුස් වහන්සේ එනවා දැක කවුද යොහන් ද බෞතිස්ත දැක්කා ජේසුස් වහන්සේ එනවා ඇවෙනකොට කිව්වා අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ වැටළු පැටියානෝ කියලා හලෙලූයා අත් දෙකම සුවන්න හලෙලූයා ආයි කියන්න අන්න ලෝකේ පාපය දුරු කරන නැත්නම් මගේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පොතක යනෝ හලෙලූයා දෙවියන් වහන්සේගේ බැටළු පොතක යනෝ ස්වර්ග රාජ්‍යයෙන් උන්වහන්සේ සපයා දුන්නා හලෙලූයා උත්පත්ති 22:14 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුනා මම කන්දේදී නුඹට සපයන්නට යනවා කියලා මේ බැටළු පැටියා තමයි සැපෙව්වේ මේ බැටළු පැටියා තමයි ඒ පූජාව ඔප්පු කරේ හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා කියන්ට
Devian mahasera suti beva kiyanta Jehova Jaire mang ubata sapayanta yanne kawada mang ubata sapayanta yanne mage putawa sapayenakota nubata anith hama deema labenawa mage putawa mu viswasa karanakota hama deema labenawa putage marane viswasa karanakota putage levagirim viswasa karanakota nubata suwe labenawa hallelujah nubata e unmahasage sirure e puja viswasa karanakota obata suwe dan gala enawa hallelujah Hallelujah, Hallelujah, Johnny. Ikut dekat dengan Yesus ni mangadri. Ikut dekat terus deh. Hallelujah. Yesus ni mangadri. Yesus ni mangadri. Kian dah makin. Yesus ni mangadri. Yesus ni mangadri. Perlahan Hebrew water ini paricet itu. Hebrew water ini paricet itu perlahan. Paling ini wagan tiada. Hebrew water ini paricet itu perlahan. Dewi Anwarse, Jio Mano Mestane Inwa. Hebrew water ini paricet dia. Mangu bersama ke beda gan tiada. Muka tuh Anwarse kianwa. Paran givi sumai berai. Meka alut givi sumak. Meka alut givi sumak. Hallelujah. Me Hebrew water ini paricet dia. Dah ini wagan tiem patangan nuwa. Dek, patang ganne, Paulu tamai samahara velawata me Hebrew pota liwe, Hebrew ayata liwe, ya liat dikhiwe, Jeremia pote liat tibiccha dek, perlana Jeremia potra, Jeremia pote 31 parichede, 31 vaganthiya, Jeremia pote 31 parichede, 31 vaganthiya, mekama tamai tiyenne, balava Israel wanse saha Juda wanse samaga alut givisuma karna davas pheminenne ai swamin mahase kiyana seka mokadun mahase kiyanne alut givisuma hama kenekma ma samaga kiyanna alut givisuma kiyala deviyan mahase manusyat ekka sambandhata athi karaganne givisum walin parana givisumak tibba e nisa ay unmahase ekata alut givisuma kiyala kiyanne dan unmahase kiyana mama Israel wanse samaga Alut givisuma karna davas enda yanawa. Ekena mage puta enda yanawa. Tisdeka. Tisdeka. Evanahi misra desen onge piyavarunge genena pinisama onge atayallu davasedi on samaga kala givisuma wage neve. Mokada eda pasku battle wage givisumak tibuna e battle wage le api thawara gaththama api galawima labuwa. Mama onta swami purusek pasitiyem numut Oh, emage givisuma khadakalo yai swamin mahase kiyana seka. Tistuna, numut e davas walata pasu onna haganna. Dan unmahase kiyana me davas okkoma urunata passe mage kale sampurna unata passe mama evanna yanawa. Kawada ma Israel wanse samaga me yai swamin mahase kiyana seka mam mage vyavasthawa oun tulama thaba eka ounge sitwala liyannemi mama ounge deviyan mahase vannemi ohuda mage senaga vannoya dan perlanna hebreu potata dan perlanna hebreu pote 8 wini parichede 10 wini vaganthiyata dan paulu meka jeremia kiyapu de eda jeremia eda kiyuwe jesuwanse endi issella avurudu 600 ekata vithara endi issella avurudu 600 gatha una dan jesuwanse aawa dan jesuwanse me ansavaga rogiyawa suwakara dan unmahase marneyata giya dan unmahase utthana una dan unmahase poojawa oppu kara dan shuddhaatman mahase innawa dan shuddhaatman mahasege balen paulu lienawa paulu etana hitiyet naha paulu dakket naha ansabaga rogiyawa suwa karanawa paulu 12 denagen gole 12 denagen ekkenek nemei namuth paulu damaskeedi e saulu paulu vela wenas unata passe shuddhaatma balen lienawa jeremia 31 33 kiyapu de lienawa hebreu wate 10 eseya e dawas wala pasu Ma visin Israel wanse samaga karana givisuma nam mage vyavastha onge sihie tabanne yanawa hallelujah meeta passe deviyan mahasse gallaeli wala liyanne dasapanata gallaeli wala liyanne meeta passe honda gallaellak thiyena magawa mage hadawate tamai unmahasse liyanne yanne mage hadawate tamai givisuma liyanne yanne mona givisumada me lewala givisuma Me sharire givisuma, me rudire givisuma, mam meeta passe oyage hadawate liyanta yanawa, ita passe oyata enda yanne, mona wage aadareyakda oyata enda yanne, oyage gelum karya gana, hallelujah! Yesu ni man aadare
ආදරෙයි මොනවටද ශරීරය පුදකරා ජේසුනි මං ආදරෙයි ජේසුනි මං ආදරෙයි ජේසුනි මං ආදරෙයි හදවතේ ලියපු නිසා හදවතේ ලියපු නිසා වචන නැතුව ගල් ඇහැලි නැතුව මීට පස්සේ ඔබ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න යනවා හලෙලූයා මම ඔබගේ මනසේ ලියන්න යනවා හදවතේ ලියන්න යනවා සිහියේ ලියන්න යනවා 11 වෙනි වගන්තියේ 10 වෙනි වගන්තියේ කියනවා මාගේ විවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින් ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි ඔව්හු මාගේ සෙනග වන්නෝය ආමෙන් කියන්න හලෙලූයා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳින ගන්නෝය හාලෙලූයා හවුස්මේඩ්ලා පවා යව දැනගන්නට යනවා කුඩා අය පවා දැනගන්නට යනවා සල්ලි තීන අය පවා දැනගන්නට යනවා දුප්පත් අය පවා දැනගන්නට යනවා පඩි නැති අය පවා දැනගන්න යනවා රස්සාවක් නැති අය පවා දැනගන්නට යනවා කිසි සරණයක් නැති අය පවා දැනගන්නට යනවා මේ ගැලුම් කාර්යව හැම කෙනෙක්ම දැනගන්නට යනවා ඔබගේ වසල් වැසියා ඔබට උගන්වන්නට ඕනේ නැහැ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උගන්වන්නට යනවා 12 වෙනි වගන්තිය එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි ඔවුන්ගේ පවුද තවත් සිහි නොකරන්නෙමි මට ඕක තමයි ඔබට කියන්න ඕනලා තිබුණේ මට ඕක තමයි ඔබට කියන්න ඕනලා තිබුණේ ඔබ එකක් තමයි ඔබට දෙවියන් වහන්සේ කිව්වා පව් සමාව ලැබුණා. දැන් දෙවියන් වහන්සේ කියනවා මම ඔබගේ පව් මතක් කරන්නේ නැහැ. මම මතක තියාගන්නේ නැහැ, ගණන් තියන්නේ නැහැ. ඔබ හැමදාම මට ඇවිල්ලා යාඥා කරලා අඬලා කියන්නේ මම ස්වාමීනි ඔබට එරෙහිව පව් කරා කියලා. ස්වාමීන් වහන්සේ අහනවා මොනවද? කොයි පවද? වහන්සේ මතක තියෙන දෙවි කෙනෙක් නෙමෙයි. ඔබගේ පාපය මකා දමපු දෙවියන් වහන්සේ. Tamange putra Jesus වහන්සේ වේවලා. ඔබ හිතයි පාස්ටර් මේක හරි ලේසි නේ නං. පව් කර කර එනං අපිට එන්න පුළුවන් නේ උන්වහන්සේ ගාවට. රෝම 6 කියනවා පව් කර කර එන්න බෑ. පව් වලට පසුතැවිලි වෙලා. ඊට පස්සේ පව් නොකර ඉන්න උන්වහන්සේ ඔබට බලය දෙන්නට යනවා. හලෙලූයා අද සිට පව් කරන්න එපා. යන්න අද සිට පව් කරන්න එපා කියලා ඔබට උන්වහන්සේ බලය දෙන්නට යනවා. දැන් උන්වහන්සේ කියනවා ඔබගේ පව් වලටම සමාව දුන්නා විතරක් නෙමෙයි මම පව් තව සිහි නොකරන්නේ මි අත් දෙකම සවන්න උන්වහන්සේගෙන මම ඔබගේ පව් සිහි කරන්නේ නැහැ ඊට පස්සේ හාලෙලූයා ඇයි මම මෙහෙම කියන්නේ ඇයි ශුද්ධාත්මන් වහන්සේ ඔබට මෙහෙම කියන්නේ ඔබව නිදහස් කරනවා උන්වහන්සේ ඔබව නිදහස් කරනවා උන්වහන්සේ අංශභාග රෝගියාට මොනවද උනේ අංශභාග රෝගියාට පණ ආවා කතා කරා විතරයි වචනය කතා කරා විතරයි අංශභාග රෝගියාට පණ ආවා වාගේ අද මගේ සභාවට පණ එනවා පව් සමාව දැනගත්තාම මගේ පව් වලට සමාව ලැබුණා කියලා දැනගත්තාම මගේ සභාව නැගිටින්න යනවා මගේ සභාව නැගිටින්න යනවා දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන්නට යනවා හාලෙලූයා මගේ දෙවියන් වහන්සේ මගේ තාත්තා මගේ දෙවියන් වහන්සේ මගේ තාත්තා මගේ දෙවියන් වහන්සේ මගේ පියා මගේ පව් මතක් කර කර ඉන්නේ නැහැ ගණන් කර කර ඉන්නේ නැහැ ඇයි උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ වේවා උන්වහන්සේකව අලුත් කිවිසුමක් මම කරන්නට යනවා මොන කිවිසුමද මගේ පුතාගේ ලේ වලින් මම කිවිසුමක් කරන්නට යනවා පුතාගේ ලේ කිවිසුම තමයි අද ඔබයි මමයි සහභාගී වෙන්නට යන්නේ මේ ලේ කිවිසුමට ඔබ සහභාගී වුණොත් දෙවියන් වහන්සේ ඔබගේ පව් මතක තියාගන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබගේ පව් සිහි කරන්නේ නැහැ ඊට පස්සේ හැබැයි ඔබ මේ ලේ කිවිසුමට සහභාගී වෙනවා නම් ආමෙන් කියන්න හලෙලූයා ඊළඟ වචනේ කියනවා 12 අපි ඉන්නේ එසේ මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේකයි කියා තිබේ අහගන්න 13 වෙනි වගන්තිය තාමත් වැදගත් අලුත් කිවිසුමක් යයි කීමෙන් පළවෙනි කිවිසුම පරණ කලසේක පරණ කිවිසුමේ ජීවත් වෙන්න එපා පරණ කිවිසුමේ ජීවත් වෙන්න එපා අඬන කිවිසුමේ ජීවත් වෙන්න එපා හිඟන කිවිසුමේ ජීවත් වෙන්න එපා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජයග්‍රහපි ජයග්‍රහණය දීපු කිවිසුමේ ජීවත් වෙන්න හලෙලූයා අත් දෙක මොස්වන්නේ හැම කෙනෙක්ම හලෙලූයා අමිල නිමල පූජාවයි
manaharavu premayai amilani mana pujavai manaharavu premayai mihiri anagi Mudrika pane bedana wedi mahalan karuna kalen pasarla vedikawata enta api unmahasege e roti walata sahabhagi wenata yana unmahasege mudrika paneta sahabhagi wenata yanawa unmahasege siruren e kadila vecha pujawa viswasa karanta yanawa pau samawa labuna kela viswasa karanta yanawa aye kavadawat ape pau unmahase ganan karanne naha kela viswasa karanta yanawa vyavasthawa mekuwa kela viswasa karanta yanawa Parna givisume nemeyi api jeevath denne aluth givisume kela viswasa karanta yanawa hallelujah purusiya ka eda mage papa dara mulu diviya puda ma vidu samida pujavak vela Kuriru wadawalin peluwe Nidos obawa ena gesuwe Kuriru wadawalin peluwe Nidos obawa ඔබගේ ක්‍රියාවලින් ඔබගේ වචනවලින් ඔබගේ සිතුවිලිවලින් ඔබ දෙවියන් වහන්සේට එරෙහිව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔබ පව් කළා නම් මෙන්න මොහොත ඔබ පසුතැවිලි වෙන මොහොත මේක පසුතැවිලි වෙන්නේ ජේසුස් වහන්සේව විශ්වාස කරන්ටයි ජේසුගේ ලේ ගමන නැතන් ලේ පූජාව විශ්වාස කරන්ටයි ශාන්තිකර පූජාව විශ්වාස කරමින් අලුත් කිවිසුම විශ්වාස කරන්න දෙවියන් වහන්සේ අනුග්‍රහය දෙමින් තමන්ගේ පුත්‍ර ජේසුස් වහන්සේගේම ලේවලින් ඔබගේ පව් වලට සමාව දුන්නා නමුත් අද සිට පව් නොකරන පිණිස ඔබ දෙවියන් වහන්සේට පොරොන්දු වෙන්න දෙවියන් වහන්සේට පොරොන්දු වෙන්න මේ අතින් මේ කටින් මේ මනසින් ඊට පස්සේ ඔබට එරෙහිව ඔබව කනගාටු කරන කිසි දෙයක් ස්වාමින් වහන්සේ නොකරන පිණිස අපට ශක්තිය දුන මැනව ඔබගේ ලේවලින් අප සේදුව මැනව අපේ අපරාධ ඔබ වහන්සේ මකා දෙමු හාලෙලූයා අපේ පාප හිමට වඩා සිදු වෙන්න ඔබ වහන්සේ පවිත්‍ර කළා යේසුනි අපි ඔබට ආදරෙයි අපි ඔබට ආදරෙයි අපි යාඥා කරමු සභාව නැගිටින්න කරුණා කරලා සභාව නැගිටින්න කරුණා කරලා ඊළඟ කුරුසියේ ගීතිකාව කියන්න හලෙලූයා කුරුසිය අනිත් ගීතිකාව කියන්න දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි මේ පූජාවට සහභාගි වෙන්න යන විශේෂයෙන්ම මම කතා කරන්නේ දැන් අලුත් ආ ගැන ඔබ මේටි ඉස්සෙල්ලා සහභාගි වෙලා නැත්නම් මේ රොටි වලට ඔබ සහභාගි වෙලා නැත්නම් මේ මුද්‍රික පානයට ඔබට ලැබුණාම රොටිය කරුණා කරලා ඔබ ස්වර්ගයේ වෙතට ඔසවලා ස්තුති කරන්න මොනවද ස්තුති කරන්නේ මොනවද මතක් කරන්නේ යේසුගේ කල්වරි ගමන මතක් කරන්න. ඔබට මුද්‍රික පානය ලැබුණා මුද්‍රික පානය ඔසවන්න ස්වර්ග රාජ්‍යයට ඔසවලා විශ්වාස කරන්නේ මොනවද? යේසුගේ ලේ වැගිරීම විශ්වාස කරන්න. ඒ ලේ වැගිරීම සහ ශරීරයේ බිඳීම
නැමැති අලුත් ජීවිසුමේ ඔබව දෙවියන් වහන්සේ පංගුකාරයෙක් කරපු නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්ට. එතකොට අංශභාග රෝගියාට වෙච්ච දේ ඔබට සිදු වෙන්නට යනවා. නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය. ගසක එල්ලෙන ලද්දෝ සාප ලද්දෝය. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාප ලැබුවේ ඔබගේ සාපය ඉවත් කරන පිණිසයි. උන්වහන්සේ දුප්පත් උනේ ඔබව පෝෂත් කරන පිණිසයි. විශ්වාස කරන අය දෑත් ඔසවන්න දෙවියන් වහන්සේට. හලෙලූයා. හලෙලූයා. අපි ආඥා කරමු පියාණනි. ඔබට අනේක වාරයක් ස්තුති මෙන්න මගේ රැළ ඔබ වහන්සේ වෙතට බාර කරනවා. ස්තුති ස්වාමින් වහන්සේ අපට මේ දී තිබෙන වේලාව නිසා, ඒ වගේම අවස්ථාව නිසා ඔබගේ පූජාව මතක් කරන්න ස්වාමිනී ස්තුති ශුද්ධාත්මයන් වහන්සේ අපට මතක් කර දුන්නා. ඔබ වහන්සේ අපේ පව් මකා දමා තිබෙනවා. පව් මතක තියාගන්න නැති බව ස්වාමිනී ජේසුස් වහන්සේගේ ලේ නිසා අපි දැන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් බවට ඔබ වහන්සේ අපිව පත් කරලා තියෙනවා. ඔබගේ ලේ අපි වෙනුවෙන් කතා කරනවා දැන් ස්වාමිනී. අපිව පවිත්‍ර කළ නිසා ස්තුති. මේ වගේ පවිත්‍ර ජීවිත ගත කරන්නට ඔබ වහන්සේ පැමිණෙනකන් ඒ වගේ පවිත්‍ර ජීවිතයක් ගත කරන්නට හැම ඇදහිලිවන්තයෙකුටමද හැම වැඩිමහල්ලෙකුටමද ස්වාමීන් වහන්සේ ඔබගේ ඒ රොටි සහ මුද්‍රික පානය බෙදා දෙන මේ හැම වැඩිමහල්ලෙක්මද මගේ පාස්තරලද හැම කෙනෙක්ම ඔබට බාර කරනවා. සේවය කරන හැම කෙනෙක්ම ඔබට බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපිව පවුලක් හැටියට අද සේදුව නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමිනී. මගේ හදවත ඔබ වහන්සේගේ කුරුසිය දෙස බලනවා මේ වෙලාවේ. මගේ ඇස් ඔබගේ කුරුසිය දෙස බලනවා මේ වෙලාවේ. ඔබ සැබවින්ම උසුලාගත්තේ මගේ පාපයයි. ඔබ සැබවින්ම උසුලාගත්තේ ස්වාමීන් වහන්සේ මගේ සාපයයි. සැබවින්ම ඔබ උසුලාගත්තේ මගේ දුප්පත්කමයි. සැබවින්ම ඔබ උසුලාගත්තේ මගේ හිඟකමයි. ඔබට ස්තුති ස්වාමිනී. ස්වාමීන් වහන්සේ මේ අලුත් ජීවිසුමේ අපිව පංගුකාරයන් කරපු නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා බාර ගන්නවා ස්වාමිනී. ආමෙන්. රොටි බෙදලා දෙන්න. මෙයාට බෙදා දෙන්න. හලෙලූයා. Oh,
සභාවෙන් අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා ඔබ අපි සමග අද මේ පවුලට සහභාගී වෙච්ච නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ඔබ හරි ස්ථානෙට පැමිණ තිබෙන්නේ ඉතාමත්ම ප්‍රසිද්ධ සභාවකට ඔබ පැමිණ තිබෙන්නේ කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාව ලංකාවේ අපට ශාඛාවන් 70ක් පමණ තියෙනවා ඒ වගේම මේ එක්සත් එමීර් රාජ්‍යයේ හැම එමීර් රාජ්‍යකම අපිට ශාඛාවක් තියෙනවා සිකුරාදාට දවල්ට සිකුරාදා හැන්දෑවට ඒ හැම ස්ථානයකම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාව ඉදිරියටම යමින් පවතිනවා ඒ නිසා අද ඔබ මේ ස්ථානෙට පළමු වරට ඇවිල්ලා ඉන්නවා නම් අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා කරුණාකර ඔබ නැගිට්ටොත් අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා පළවෙනි වරට ආපු අය අද දවසේ ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා ඔබට දෙවියන් වහන්සේගේ ලේවල බලය ඇසුණා Yesus වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසයට ගිය බව ඔබ තේරුම් ගත්තා. Yesus Kristus වහන්සේ ඔබට ආදරේ කියලා තේරුම් ගත්තා. අද ඔබට අවස්ථාව තියෙනවා Yesus වහන්සේට ආදරේ කරන්න. Yesus වහන්සේට ඔබගේ ජීවිතය දෙන්න. Yesus වහන්සේව ඔබ පිළිගන්න. ඔබගේ ගැලවුම්කාරය හැටියට පිළිගන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. මම කියන්නට යනවා පාස්ටර් තුෂාරට යාඥා කරන්න කියලා මේ ආයත දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ සහ එළිදරව්වේ ආත්මය දෙන්න කියලා. භාව ඔබගේ අධික් කරන් මේ දරුවන් දෙසට ආදරය දීපානනි නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ස්වාමීන් වහන්සේ මේ සෑම දරුවෙක්ම ඔබ වහන්සේගේ හස්තයෙන් බාර කරමින් යාඥා කරනවා ඔබ වහන්සේගේ වචනේ කව ස්වාමීන් වහන්සේ යොහාන් 6:44 දී ඔබ වහන්සේ වේ වූ පියාණන් වහන්සේ විසින් අදිනු ලබන කෙනෙකුට මිස වෙන කිසිවෙකුට ඔබ වහන්සේගේ පාදපාමට එන්න බැහැයි කියලා අපි විශ්වාස කරනවා වචනේ විශ්වාස කරගෙන අපි යාඥා කරනවා ව්‍යාන් වහන්සේමයි ස්වාමින්වහන්සේ මේ සභාවට මේ දරුවන් රැගෙන ආවේ කියලා ස්වාමින්වහන්සේ. ඒ වගේම ස්වාමිනී
අද දේව සේවකයාගේ මුඛයෙන් නික්මුණා වූ වචනය මේ දරුවන්ට ඇසුණා ස්වාමීන් වහන්සේ මේ වචනය කරනකොටගෙන ස්වාමීන් වහන්සේ මේ දරුවන් ශුද්ධ නිසා අස්තුති කියනවා ඒ වගේම ස්වාමීනි මේ දරුවන්ට හැමදාම ඔබ වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න ඔබ වහන්සේ කාලය නිදහස් කරන්නට කියලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල තිබුණු සිතම මේ දරුවන්ට නිකුත් කරන්නට කියලා යාඥා කරනවා ස්වාමීනි නාස්රේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ගේ සෑම යාම ඊමම ඔබ වහන්සේ බාරගත් නිසා ස්තුති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ආමෙන් හල්ලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා අපි මේ සභාවේ නිවේදන වලට අපි අහුම්කම් දෙන්නට යනවා දැන් ඒ අලුතෙන් ආපු අය විශේෂයෙන්ම කරුණා කරලා ඔබ සභාවේ වුණාට පස්සේ එකයි කාලට විතර ඔබ පාස්ටර් මලින්දව සහ පාස්ටර් කුමාරව හම්බ වෙන්න අපි ඔබගෙන තව කරුණු දැනගන්නට යනවා අපි ඔබට යාඥා කරන්නට යනවා පෞද්ගලික යාඥාවක් කරන්නට යනවා ඔබගේ හඬට අහුම්කම් දෙන්නට යනවා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා මේ සිකුරාදා සේවයේ ඇරෙන්නට සිංහලෙන් තියෙන අනිත් සේවය තමයි බදාදා බයිබල් පන්ති බදාදා බයිබල් පන්ති තියෙනවා රාත්‍රී 8ට ඒ දෙකටම ප්‍රවාහන සේවය අපි නොමිලේ ඔබට දෙනවා කරුණාකරලා ඔබට ප්‍රවාහන සේවයක් අවශ්‍ය නම් නැත්නම් ඔබට මේ ස්ථානෙට එන්න ඒ ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍ය නම් කරුණාකරලා ඔබ අපේ වැඩිමහල්ලන් හම්බ වෙන්න ඒ ශුද්ධාත්ම පාසල බදාදා රාත්‍රී 8ට අපි දැන් විශේෂ බයිබල් පන්ති වලින් අපි කරගෙන යන්නේ දෙවියන් වහන්සේ අපට උගන්වමින් පවතිනවා ශුද්ධ යොහන් 8:9 අපට කියා දුන්නා එදා ඒ වගේම ඊයේ පෙරේද කියා දුන්නා අපිට ශුද්ධ යොහන් 6 වෙනි පරිච්ඡේදයේ ඒ ජීවනදායක කෑම කවුද කියලා ඒ දෙවියන් වහන්සේ අද අපිට ආශිර්වාද කර තිබෙනවා ඒ ඉතාමත්ම ලස්සන බයිබල් පන්තියක් දීලා හලෙලූයා ඒ නිසා කරුණාකර ඔබ බදාදාට රාත්‍රී 8ට පැමිණෙන්න ඒ වගේම අද දවසේ නවත ජල බෞතිස්මේ තියෙනවා ඒ කියන්නේ අපි හැම මාසයකට සැරයක් ජල බෞතිස්මේ තියෙනවා ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ අද ජූලි මාසේ අද ජල බෞතිස්මේ තියෙනවා කී දෙනෙක් අද ජල බෞතිස්මේට යන්න අය ලෑස්ති වෙලා ඉන්න අය පොඩ්ඩක් මට අත ඔසවන්න බලන්න කී දෙනෙක් අද ජල බෞතිස්මේට යන්න ඉන්නවද කියලා ඔබට සීඩී ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඔබ සීඩී වලට අහුම්කම් දෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා මේ බෞතිස්මය තමයි ඔබ ගැලවීම ලැබුවාට පස්සේ ඔබගේ ඊළඟ පියවර ඔබ වතුර බෞතිස්මයට යන්නට ඕන ඔබ වතුර බෞතිස්මයේදී ඔබ කරන්නේ ඔබගේ මුළු ජීවිතයම දෙවියන් වහන්සේට කැප කරලා ජේසුස් වහන්සේ හා සමග කුරුසපත් වෙලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග තැන්පත් කරනු ලබනවා ජේසුස් වහන්සේ හා සමග ඔබ නැගිටින්නට යනවා අලුත් ජීවිතයක් ඔබ ගත කරන්නට යනවා ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට යනවා ශුද්ධාත්ම දීමනාවලින් පිරීලා ශුද්ධාත්ම පළවලින් පිරිච්ච ජීවිතයක් ඔබ ගත කරන්නට යනවා ඒ නිසා එකයි කාලට සේවයේ වුණාට පස්සේ ඔබ කරුණා කළා ඒ පොකුණ වෙතට යන්න මම හිතනවා ඔබ ඇඳුමක් ගේන්න ඇති කියලා ඒ නිසා ඒ වතුර බෞතිස්මයට අද සහභාගී වෙන්න ප්‍රශ්න එනවා දිගටම අපේ ඊළඟ නිවේදනය ලංකාවේ තියෙන මාදම්පේ වයිග්‍රෝ කඳවුර බාධා අවිලා තියෙනවා නමුත් අපි කොහොම හරි මේක කරන්නට කියලා අදහස් කරනවා කිංග්ස් රිවයිවල් ඒ පෞල් කඳවුර ලංකාවේ ඒ මාදම්පේ අගෝස්තු 14 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා කරුණාකරලා යාඥා කරන්න විශේෂයෙන් මම වෙනුවෙන් යාඥා කරන්න මොකද ආරාධනය කරලා තියෙන්නේ මට ඒ ස්ථානයේ දේශනා කරන්නයි ආරාධනය කරලා තියෙන්නේ මට ළමයි 50ක් විතර මට නම් දුන්නා මම ඒ 50 ලංකාවට ඇරියා ඉතින් ඒ ඇරෙන්න තව 450ක් විතර ඒ ලංකාවේ සභාවවලින් පැමිණෙනවා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා හැම කෙනෙක්ම වාගේ උදව් කරා ඒ උදව් කරපු හැම කෙනෙකුටම ස්තුති කරුණා කළා ඔබගේ ඒ ලංකාවේ ඉන්න කට්ටියට කියන්න ඒ එදාට 14 වෙනිදාට සහභාගී වෙන්න කියලා නත්තල් වැඩසටහනේ DVD එක අපි ගිය සුමානේ නිකුත් කරා කරුණා කළා කෝයරකේ අය ඒ හැම කෙනෙක්ම කොපියක් ගන්න විශේෂයෙන්ම ඔබ ගන්න කොපියේ තේරුම ඔබ ළමා නිවාසයට උදව් කරන නිසා ඒ ගවලෙනින් කුරුසයට ඔබගේ මතක සටහන් ඔබට තියාගන්න පුළුවන් වෙන්න කරුණා කළා ඒ නත්තල් වැඩසටහන බලන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා ඒ වගේම ඔබ මට දුන් ගැලවීම කියලා අපි CD එකක් නිකුත් කරා පාස්ටර් ශාන්තගේ නායකත්වයෙන් කරුණා කළා ඒක ලබා ගන්න ඩිරම් පහකට පාස්ටර් ජෙරොම් මේ ආපු වෙලාවේ ආත්මික අධිවේගී මාර්ගය ඒ මාක් 10 වෙනි පරිච්ඡේදයේ කරපු දේශනාව ඔබට දකින්න පුළුවන් අහන්න පුළුවන් වෙනවා ඩිරම් පහකට ඒ වගේම මහා සිකුරාදා සේවය තීන්දුනේ කියලා හැමදේම තීන්දුනා කියලා දෙවියන් වහන්සේ ඔබට කියා දුන්නා පාස්ටර් ජයලත්ගේ
වේගරිත් මේ ගායනා තියෙන ඔබට ඕන නම් ඒවා ගන්න ඩිරම් පහකට ඒ වගේම යහපත් සමාරියා ඒ වගේ CD ගොඩක් තියෙනවා බයිබල් පන්තියේ CD ඒ වගේම පෞල් වැඩසටහනේ CD හැම දෙයක්ම සිස්ටර් රෝහිණී ගාව තියෙනවා කරුණාකරලා ඒවා ලබා ගන්න ඔබට බැරි වෙලාවත් සල්ලි නැත්තම් හිතන්න එපා මේ අපි මේ සල්ලි හොයන්න කරනවා කියලා සල්ලි හොයන්න තමයි ඒ කියන්නේ පොඩි ලාභයක් තියෙනවා ඒ පොඩි ලාභය අපි ළමා නිවාසයට දෙන්න ඕන නිසා විතරයි මේ මීඩියා කරන්නේ නමුත් අපි මේවා ඔබට දෙන්නේ නිකන් ඔබට සල්ලි නැත්නම් මට ඇවිල්ලා කියන්න මම නම කියන්න මම රෝහිණිගෙන් මම ඔබට නිකන් අරන් දෙන්නම් හැබැයි මම ඔබට මම ඔප්පු කරන්න ඕන ඔබට සල්ලි නැහැ කියලා රත්‍රන් මාල දාගෙන මාගාවට එන්න එපා ආ රත්‍රන් මාල දාගෙන මාගාවට ඇවිල්ලා කියන්න එපා මට CD කරන්න දිරම් පාක් නැහැ කියලා ආ මම එතකොට මාලේ ගලවලා මම දා ගන්නවා ආ ඒ නිසා සල්ලි නැත්නම් කියන්න මම ඔබට නිකන් දෙන්නම් CD ආ ඒ වගේම ඒ උස්වැට කියාවේ ළමා නිවාසය ඔබ දන්නවා සමහර අය විශේෂයෙන්ම අලුතෙන් ආපු අය දන්නේ නැතුව ඇති අපි ළමා නිවාසයක් කරනවා මේ කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් විශේෂයෙන්ම මගේ භාර්යාව නායකත්වයක් අරගෙන තාමත්ම බැරෑරුම් වගකීමක් අරගෙන ඒක දෙ කරනවා ළමයි 26ක් විතර දැන් ඉන්නවා ඒ වගේම අපිට ස්ථාන දෙකක් තියෙනවා ඒ ස්ථාන දෙක අපිට නඩත්තු කරන්න තාමත්ම අමාරුයි සෑහෙන ලොකු සල්ලියක් ඕන මාසෙකට ඒ නිසා ඔබගේ උදව් වලට අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා අපි ආහාර ගෙනත් තිබෙනවා නමුත් අපිට ආහාර විකුණන්න අද විතරයි අපිට අවසර නැත්තේ රමදාන් නිසා නමුත් ඒ හැංගිලා හොරෙන් ගත්ත අය කරුණාකරලා හොරෙන් ගන්න විකුණන්නේ අපි කෑම අද කෑම විකුණන්නේ නමුත් එනසුමානේ අපි ආයිත් කෑම විකුණනවා ඒ නිසා බය නැතුව ඔබට එනසුමානේ ගන්න පුළුවන් මේ සුමානේ විතරක් හැංගිලා ගන්න කමක් නැහැ දෙවියන් වහන්සේට ස්තුති කරන පිණිස ඒ ළමා නිවාසයේ කටයුතු මෙන්න ගේට්ටුව ඉවරයි ඔය දීපු සල්ලි වලට බොහොම ස්තුතියි ගේට්ටුවයි තාප්පෙයි ඔක්කොම ඉවරයි ඒව හදලා ඉවරයි දෙවියන් වහන්සේට ස්තුති ඒ වගේම ඔබ දකින්න පුළුවන් ඔබේ තාප්ප ඒ හැම දෙයක්ම හොඳින් තියෙනවා ඒ වගේම නෙට් හොඳට දාලා තියෙනවා දෙවියන් වහන්සේට ස්තුති කරනවා අපි ඒ ඔබ දීපු උදව් නිසා ඔබ දීපු මුදල් නිසා ඒ වගේම ඇතුලේ කේල් ගෙඩි තියෙනවා ඕනනම් එදා කැවුම් කේල් ගෙඩි කිරිබත් ඒ හැම එකක්ම මේව කරා ජූලි 15 වෙනිදා අපි පිරිමි ඒ ළමා නිවාසයට ඒ ළමයි ටික පිරිමි ළමයි ටික අපි දාපු නිසා ඔබට මතක ඇති අර නෙදර්ලන්තයෙන් ඒ විබේගු වෙබේගෝ කියලා කට්ටියක් තමයි අපිට මිලියන 10ක් දීලා ඔය ශාලාව අපි හදාගත්තේ ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා හැබැයි එයාගේ ඒගොල්ලන්ගේ මිලියන 10ට වඩා අපේ තව මිලියන 10ක් විතර ගියා වටේ වැට ගහණ්ඩයි අනිත් ඒවා කරගණ්ඩයි ඊට පස්සේ අර ළඟ ඉන්න අය කචල් ඇද්දා ඒකට පස්සේ ඒකට ඒ ඊටමටත් සල්ලි ගෙවන්න වුණා ඒ නිසා සැහැණ සල්ලි වගේක් පිටින් ගියා ඒ ඔක්කොටම සල්ලි දෙන්න උදව් කරේ ඔබ තමයි ළඟ ඉන්න කෙනාට කියන්න ඔබ තමයි උදව් කරේ කියලා ඔබ තමයි උදව් කරේ දුප්පත් අය තමයි මේ ස්වභාවයේ දුප්පත් අය තමයි අපිට උදව් කරන්නේ ඒ නිසා අපි ඔබට ස්තුති කරනවා අපේ ගෑණු ළමයි තාම ඉන්නේ අපේ පරණ ශාලාවේ නමුත් පිරිමි ළමයි ඉන්නේ යන්නේ මේ අලුත් ශාලාවේ ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති එදා සිස්ටර් ඩෝන් නැවි සස්ට සිස්ටර් වෙන්ඩි ඇවිල්ලා එදා යාඥා කරලා ඒ 15 වෙනිදා ඒ පිරිමි ළමයින්ව ඇතුල් කරා ඉතින් ඒ දෙවියන් වහන්සේට අපි අනේක වාරයක් ස්තුති කරනවා හාස්කමේ මොහොත ඒ කියන්නේ මේ ස්ථානයේ තියෙන හැම සේවයක්ම ශ්‍රී නාලිකාවේ සෙනසුරාදා දවසේ හැන්දෑවේ 6 මාරට තිරගත වෙනවා ඒක නිසා කරුණා කරලා ඔබ අපි වෙනුවෙන් යාඥා කරන්න ඒ වගේම ලයිව් ස්ට්‍රීමින් නැත්නම් හරියලා වේ වේලාවටම අනිත් එක්කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් වෙන රටක ඉඳලා ඔබට ඕනනම් දකින්න පුළුවන් වෙනවා ඒ leaderintouch.com එකට ගියත් එතන ගිහිල්ලා ලයිව් ගහගත්තත් ඒත් ඔබට දකින්න පුළුවන් වෙනවා ustream.tv ගියත් එතන ගිහිල්ලාත් බලන්න පුළුවන් වෙනවා සභාව ඉවරනාට පස්සේ YouTube එකේ බලන්න පුළුවන් වෙනවා ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරලා අපේ ඒ මාධ්‍ය කටයුතු හරියාකාරව කරන්නට යාඥා කරන්න ප්‍රවාහන සේවාවන් මම කිව්වා වගේ පාස්ටර් සිඩ්නි ඒ වගේම සම්පත් ඒ වගේම ජෙරමි කරුණාකරලා ඒ අයට එයාගෙන් අහන්න ඔබට ප්‍රවාහන සේවයක් අවශ්‍ය නම් කරුණාකරලා ඒ අයට දන්වන්න රැකියා සේවයක් තියෙනවා අපි රැකියා සේවයක් කරනවා මේ ස්ථානයේ ඒ කියන්නේ ඔබට උදව් කරන්න බලනවා ඔබට රස්සාවක් හොයාදෙන්න ඉස්සෙල්ලාම ඔබ දෙවියන් වහන්සේ හොයන්න ඊට පස්සේ ඔබට රැකියාව ලැබෙන්නට යනවා අද පාස්ටර් කුමාරව හම්බ වෙන්න මොකද පාස්ටර් බාලසූරිය නිවාඩු නිසා පාස්ටර් කුමාරව හම්බ වෙන්න ඔබ CV එකක් ගෙනත් තිබෙනවා නම් අපිට දෙන්න අපි ඔබව කොහේ හරි තැනකට ෆිට් කරන්ඩ අපි වෑයම් කරන්නට යනවා ලංකාවට පිටත් වෙලා යන කවුරු හරි ඉන්නවා නම් මේ සුමානේ කරුණාකරලා නැගිටින්න ලංකාව බලා පිටත් වෙලා යන කවුරු හරි ඉන්නවා නම් නැගිටින්න ඔබට අපි කාඩ් එකක් දෙන්න යනවා ඒ කාඩ් එකේ ටෙලිෆෝන් නම්බර් දෙකක් තියෙනවා
ලංකාවේ මොන සේවයටද සහභාගී වෙන්න ඕන කියලා මගේ අයියලා දෙන්නගේ ටෙලිෆෝන් නම්බර්ස් තියෙන්නේ. කරුණාකරලා ඔබ ඒ ඉරිදා දවසේ ලංකාවේ ඒ වගේම හාස්කම් මොහොතේ ලංකාවේ ඒ සභාවලට සහභාගී වෙන්න ඔබගේ පරණ සභාවලට ගියාට මගේ කිසිවෙ අමනාපයක් නැහැ. නමුත් ඔබ පුළුවන් නම් කිංසිරිවවල් ජාත්‍යන්තර සභාවල් වලට සහභාගී වෙන්න කිංසිරිවවල් ජාත්‍යන්තර සභාවේ සහභාජිකයන් වෙන්න කියලා අපි ඔබට කියනවා. අපි යාඥා කරන්න යනවා පාස්ටර් කුමාර යාඥා කරන්න මේ ලංකාව බලා යන අයට. ඒ වගේම පාස්ටර් සිඩ්නිටයි පාස්ටර් මලින්දටයි ඒ දෙන්නත් නිවාඩු යනවා. ඒ දෙන්න වෙනුවෙන් යාඥා කරන්න. ආදරණීය සහෝදර සහෝදර අපි මේ ලංකාව බලා යන සහෝදරන්ට සාදුක් කරමින් අපි දෙවියන් වහන්සේට මේ සෑම දරුවෙක්ම බාර කරමු. විශේෂ මෞංකාර ධර්මශ්‍ර පියාණේ ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ. ඩුබායි ජේසින් ඔබ වහන්සේ මේ දරුවන් කැඳවගනාවා ස්වාමීන් ඔබ වහන්සේගේ පුත්‍රයාගේ රාජ්‍යයට ඔබ වහන්සේ සිදු කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ සඳහා මේ සභාවද පාවිච්චි කරා පියාණේ. ඔබ වහන්සේට සම්පූර්ණ ගෞරව දෙනවා පියාණි. පියාණි මේ දරුවන් ලංකාවට නිවාඩුවට යන මොහොත ඔබ වහන්සේට බාර කරනවා පියාණි. දේශන ඔබාස්ක නිර්මල ලේවල සංගෝල පියාණන් වහන්සේ සුරක්ෂිත ආරක්ෂා සහිත ලංකාව බල රැගෙන යන්න පියාණන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි යේසුස් ඔබහන්සේගේ සුවඳ මේ දරුවන් තුලින් ස්වාමී ලංකාව පුරා හඹාගොස් ඔබහන්සේව දැනගන්න පිණිස ඔබහන්සේ මේ දරුවන් බලවත් ලංකා දේශය පාවිච්චි කරන්න කියලා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ජයග්‍රහයන් ලෙස ඔබහන්සේ අපමාත්‍ය නැවත මේ මන්දිරයේදී ඔබහන්සේට ප්‍රශංසා නමස්කාර කරමින් සේවය කරමින් ජීවත් වෙන පිණිස මේ දරුවන් නැවත අපමාත්‍ය රැගෙන එන පියාණන් ඔබහන්සේට ප්‍රශංසා කරනවා. ඒ වගේම ස්වාමීනි ඔබහන්සේ අස්තර පාස්ටර්නි බාර කරනවා ස්වාමීනි පාස්ටර් මලින්දතුරු පවුලසියල් දෙනා බාර කරනවා පියාණි. පියාණි මේ ඔබහන්සේගේ සේවකයන් ඔබහන්සේ හස්තයේ සේවනයේ සංගෝල පියාණි ඔබහන්සේගේ වචනේ මෙමුකේ සබල ස්වාමීනි ලංකාව බලා රැගෙන ගොස් ස්වාමීනි ඔබහන්සේගේ මේ පාලකයන් තුලින් ස්වාමීනි සේවකයන් තුලින් ලංකාවේ බලවත් දේ කර ස්වාමීනි. නැවත ඔබ මාධ්‍යර ජයග්‍රහකින් ස්වාමීනි මේ එක්සත් අරාබිමි රාජ්‍ය ඔබහන්සේ සේවක ක්‍රමින් ජීවත් වන පිණිස ඔබහන්සේ ඔබ මාධ්‍ය රැගෙන යන පියාණි ඔබහන්සේ ප්‍රශංසා කරමි ස්වාමීනි. සියල්ලම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා බාර ගන්නෙමු. ආමෙන් 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 ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ දැන් එකතු කරන්නට යනවා. කරුණාකරලා ඔබගේ පසුම්බි වලින් මේ මුදල් ලබා එළියට ගන්න අපි යාඥා කරමු පියාණනි. ඔබට අනේක වාරයක් ස්තුති ඔබ වහන්සේ අපට දෙන මේ කරුණාව නිසා. අපි එක දෙයක් තේරුම් ගත්තා ස්වාමින් වහන්සේ ඔබගෙන් තොරව අපට කිසි දෙයක් නැහැ. හැම සැපීමක්ම ඔබ වහන්සේගෙන්ම, හැම සහනයක්ම ඔබ වහන්සේගෙන්ම. ස්වාමිනි ඔබ වහන්සේ ජේසුස් වහන්සේව දුන්නා නම් ඔබ වහන්සේ අපට අනිත් හැමදේම නොදී ඉන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ස්වර්ගීය ආශිර්වාද මේ හැම කෙනෙක්ගේම ජීවිතයට ඔබ වහන්සේ අතුල් කළ මැනව ඒ 30 ගුණයෙන්ද 60 ගුණයෙන්ද 100 ගුණයෙන්ද ඔවුන්ගේ ජීවිත ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේ කිව්වා ඔබව පරීක්ෂා කරලා බලන්න කියලා. අපේ දීමෙන් ස්වාමින් වහන්සේ අපි මුළු හදවතින්ම ඔබ වහන්සේට දෙනවා. අපි එක දෙයක් තේරුම් ගත්තා ඔබ වහන්සේ අපේ ඇදහිල්ලට ස්වර්ගීය විපාක දෙන දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ පෙරපමින් උතුරා යමින් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පොරොන්දු වුණා. ඔඩක්කුවට ඔබ වහන්සේ දාන්න පොරොන්දු වුණා. ජීවමාන දෙවියන් වහන්සේ මේ හැම දරුවෙක්ගේම ජීවිත ස්පර්ශ කළ මැනව ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. ආමෙන්. කරුණාකර දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරන්න යනවා යාඥා ඉල්ලීම් වලට. අපි යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්න යනවා. විශේෂ යාඥා ඉල්ලීමක් කියලා කෙනෙක් දීලා තියෙනවා තුෂාර චමින්ද. ඒ පුතා ගැන ඒ පුතාට ලොකු අසනීපයක් තියෙනවා කියලා දොස්තරලා කියනවා කියලා ශල්‍ය කර්මයක් කරන්න ඕනේ කියලා. අපි යාඥා කරන්න යනවා ජේසුස් වහන්සේගේ කසපහරින් උන්වහන්සේ ලැබූ කසපහරින්ද උන්වහන්සේ ලැබූ තුවාල වලින්ද. ඒ වගේම අද කියා දුන්නා වගේ උන්වහන්සේ අපට සමාව දුන්නා. උන්වහන්සේගේ ලේ වලින් අපට සමාව දුන්නා කියලා අපි විශ්වාස කරන්න යනවා. සභාව ඔබ මුදල් දෙන ගමන් ඔබ මෙනෙහි කරන්න මේ යාඥා ඉල්ලීම් ගැන. සභාවේ යාඥා ඉල්ලීම් ඒ හැම කෙනෙක්ගේම ප්‍රශ්න වේදනා කරදර අවශ්‍යතා දෙවියන් වහන්සේ සැපෙව්වා. යෙහෝවා ජෛරේ අපට සපේන දෙවියන් වහන්සේ. ක්‍රිස්තියානිකාරය මතක තියාගන්න ඔබ ඉල්ලන ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි, ඔබ හිඟා කරන ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි, ඔබ ප්‍රශංසා කරන ක්‍රිස්තියානිකාරයෙක්. ඒ නිසා ඔබගේ යාඥාව වෙන්නට ඕන ස්තුති කිරීමේ යාඥාවක් හැමතිස්සෙම. ඔබගේ යාඥාව වෙන්නට ඕන ස්තුති කිරීමේ යාඥාවක් ඉල්ලන යාඥාවක් නෙමෙයි. ඉල්ලන යාඥාව පරණ කිවිසුමේ, ස්තුති කිරීමේ යාඥාව අලුත් කිවිසුමේ. ඒ නිසා ඔබ සමහර වෙලාවට මහා රාත්‍රියක්ම යාඥා කරයි. ඔබ මහා රාත්‍රියක් යාඥා කරත් වැඩක් නැහැ ඔබ ඉල්ලනවා නම්. ඔබ මහා රාත්‍රියක් යාඥා කරන්න ඕන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්. ඇහෙනවද? ඔබ යාඥා කරනවා කියලා කියන්නේ ප්‍රශංසා කරන්න ඕන.
oba prasansa karanne naththam deviyan wahansayata stuti karanne naththam yaaknya karanne naththam e yaaknyawedi karuna karala e yaaknyawa nawaththanna mokada e yaaknyawa parna givisime yaaknyawak eka karunave yaaknyawak vitarai eka oba andana yaaknyawak andana yaaknya karanna nemei oba me sabhawata enne Yesus Kristus wahansaye kurusiyedi labagatha jayagrahane labaganna pinisa stuti karanda Level ta suti karanda unwahansage kuruse gamanata suti karanda bipu jayagrahanayata suti karanda yaksha parajaya karuwa kiyala suti karanda etakota thamai obage jeevithayata jayagrahane labennata yanne api dan yaaknya karanta yanawa jeevamana deviyan wahanse obahansayata barai obahansaye kiywa atte eka devi kenekka kiyala obahansaye kiywa atte eka mediyatkarayekya kiyala e mediyatkarayage nama Jesus Christus wahansaye kiyala maha uttama poojaka Jesus wahanse obagema le pooja karamin obahansaye eda Puja une swamin wahanse me hama kenekotama jayagrahane dena pinisai ada sabhawata jayagrahane labuna ada hilivantayata jayagrahane labuna obo viswasa karana hama kenekotama jayagrahane labuna me hama yaaknya illimakotama jayagrahane labuna eda kurusiyedi kalvariyedi obage shantikara pujawen labuna obo wahanse puja une swamin wahanse me viswasa karana hama kenekma sadakala jeevane labana pinisada saape ivat karana pinisada paapeta samawa dena pinisada duppatkama ivat karana pinisada haaskama laba ganna pinisada jayagrahane laba ganna pinisadai swamini api obata stuti karanawa obo wahanse Jiwamana deviyan wahanse swamin wahanse den salakunu sahaskam walin ounge jeevithaye obahanse jiwamana deviyan wahanse bawata obahanse sanatha kala manawa swamini me daruwanta deepu adahila nisa me yaaknya illim liyanda deepu adahila nisa obata stuti karanawa Jesus Christus wahansege nirmalu naamini illa bara gannawa swamini amen amen hallelujah deviyan wahanseta stuti wewa deviyan wahanseta stuti wewa mata giya sumane labitcha Saksi dekat tino mata kiewante, bodi saksi dekat tino kiewante, karuna kala me daruwa nagitinna, imesha kiyana daruwa nagitinna poddak, imesha kiyana daruwa nagitinna, mama obage saksiya kiewannata yanawa, api me duwage saksiya kiewannata yanawa, kiyusumana kiyuwe naha neda duwa mama, matakath naha mata, aya kiyanawa, mama nubata Yesaya 45:2 aya kiyanawa, mama nubata peratuwen gos, ralutan samatala kota Pittala dorawal binda dama yakada agul kapa damanne me kiyapu porondua mage akkage mahatya doha katar wala hiragata vela hitiyadi ohuwat apiwat danagena hitiye na kavada nidas weda kiyala mamat mage mahatyat apage balawat yaaknya kandayamat ekathu vela ayya wenuen yaaknya kala api sielu denama visheshayen exitwa yaaknya kala aniwaryenma godak dawas yanna kalin aluya ayyawa nidahas wena bawa api dadi viswasekin yuktawa hitiya Mama akkata call karala kiwa ayya ikmanta nidahas wenawa mage viswasayen inda kiyala akka ada mata call karala kiwa gena gesumane kiyenawa call karala kiwa ayya nidahas una kiyala ayyawa nidahas kala mage jeevamana devi piyanan wahata stuti wewa mage paulata laba dunna uwe samadhanaya nisa stuti wewa kiyala kiyenawa imesha e ayya wenuin yaaknya karapu hama kenatama stuti honda atprasan nadayak denna deviyan wahanse jeevamanaayi unwahanse kiwa madana laddun nidahas karanna tamai unwahanse කුරුසයට ගියේ ආමෙන් කියන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා ඔක තියාගන්න නලිනී කුමාරි රොඩ්‍රිගෝ කරුණාකර නැගිටින්න නලිනී කුමාරි රොඩ්‍රිගෝ මම ගියේ සුමාන්නේ දෙන සාක්ෂි තමයි මේ සුමාන්නේ කියවන්නේ මේ සුමාන්නේ දෙන සාක්ෂි මට කියවන්න වෙලාවක් නැහැ කරුණාකර තරහ වෙන්න එපා මේ සුමාන්නේ දෙන සාක්ෂි මං කියවන්නේ එන සුමාන්නේ ඒක නිසා මේ සුමාන්නේ දෙනවා නම් සාක්ෂිය කරුණාකර එන සුමාන්නේ තෙන්න ඉන්නවද නලිනී නලිනී කුමාරි රොඩ්‍රිගෝ ඉන්නවද sorry 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 කියනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා පළමු කොට ස්වාමින් වහන්සේට ස්තුති කර සිටිනවා මගේ පුතාව මේ රටට නැවත ගෙනාව නිසා මීට වසරකට පෙර මේ රටේ රැකියාවකට ආවත් එම රැකියාව ඔහුට කරදරයක් වීම නිසා පුතා ලංකාවට යාමට තීරණය කළා ඔහු වෙනත් රැකියාවක් බලාපොරොත්තු වුණත් එය ඉතාමත් දුෂ්කර වුණා පසුව මමත් මගේ පවුලේ අයත් එක්සිත් වෙමින් Pura wasarak swamin mahasira suti karamin sitiya e athara wasarak sampurna wena wita api hituwa athath wada honda usas rakiyawak samaga awashya niwadu pahasukamda athuwa me ratata nawathath emata maga salasuwe jeevamana Jesus Christus wahanse pamanai apada boho de boho se upakara kala mage Yesuta sada nayagathi mage putata saakshi karyak karamin sabhava tula namaskara karanta dunne karunawa nisa
දෙවියන් වහන්සේට ස්තුති කරනවා මගේ පුතා වෙනුවෙන් මැදිහත්කාරකම් කරපු හැම කෙනෙක් වෙනුවම ඒ ආත්මික පියාටද මගේ හදවතින් ස්තුති කරනවා නලිනි කුමාරි හොඳ අත්ප්‍රසන්න නාදයක් දෙන්න දෙවියන් වහන්සේ ඔබගේ කඳුල දකින ඔබගේ අවශ්‍යතාවය දකින දෙවියන් වහන්සේ හැලෙලූයා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා ගියසුමානි ලැබිච්ච තව සාක්ෂියක් තියෙනවා මම හිතනවා මේක කෑලි කෑලි වලින් හරි කොහොමාර කියාගන්න පුළුවන් කියලා උඟක් දිගයි මේම කියනවා මාගේ මිදුම් කර වූ ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඇගේ නම සංගීකා රොඩ්‍රිගෝ කරුණාකර නැගිටින්න ඔබ ඉන්නවා නම් මේ ස්ථානයේ සංගීකා රොඩ්‍රිගෝ දෙවියන් වහන්සේට ස්තුති වේවා මාගේ මිදුම් කර වූ ගායනාවක් හිටන් ලියලා තියෙනවා මාගේ මිදුම් කර වූ ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මන්ද උන්වහන්සේ ප්‍රශංසාව මැද වැඩ සිටමින් ප්‍රශංසාව ලැබිය යුතු උතුම් වූ තනන් වහන්සේ සිටින නිසා සියලු මහිමේ ගෞරවය සමිඳුන්ට පුද කර සිටනවා දෙවිඳුන් තුල හැම දවසක්ම මට යහපත් රාත්‍රියේ යහපත් නිින්දක් උදෑසන ප්‍රසන්න අවදිවීමක් දෙන එතුමාණන් තුල ප්‍රීතිවීම මගේ ශක්තියයි එම ප්‍රීතිය කියා නිම කළ නොහැකි මා පසුගිය කාලේ රැකියා කළේ අවුරුදු එකක් වීසා එකකට පකිස්තාන් ෆැමිලි එකක විශාල ගයක් විශාල වැඩ කොටසක් මාහට පැවරී තිබුණා ඇ කියනවා විවේකයක් නැතුව මුල් දවස්වලම වේස වෙලා වැඩ කළා ඒ වුණත් මට පුදුම බලයක් ශක්තියක් දෙවියන් වහන්සේ දුන්නා උන්වහන්සේ මට දුන් ශක්තියෙන් සියල්ල කරන්න පුළුවන් වුණා පීඩාව විඩාව මගේ සිත සසල කරන විට ඒ දිරිය දෙවන සිතුවිලි දුන්නා ඒ සිකුරාදා හැර වෙන නිවාඩු ලැබුණේ නැහැ බයිබල් පන්තියට යන්න අවසර ලැබුණේ නැහැ ඒ වෙනුවෙන් මගේ යාඥාව මා අමතක කළෙත් නැහැ ඒ නිවස තුල සිටියේදී පීඩාවත් විපත්ති හිඟකම් දුර්වලකම් මැදින් ගියත් මේ සියල්ල තුල ඒ ගැන ප්‍රසන්නව සිටියා ඒ 2 කොරින්තු 12 9 හැටියට ඔබගේ අනුග්‍රහය මට සෑහේ කියන පොරොන්දුව තුල මා දැනගෙන හිටියා දුර්වලකමේදී ස්වාමින් වහන්සේ මගේ බලය සම්පූර්ණ වන බව ඒ දෙවිඳුන්ට ප්‍රශංසා වේවා මේ අතර මාස 9ක් වන විට මගේ මැඩම්ලා මේ රටෙන් කැන්සල් යන බවත් මට ජොබ් එකක් හොයාගන්න ලෙස හදිසියෙම පැවසුවා ඒ ජූනි 23 වෙනිදා මගේ අන්තිම දිනේ ඒ වන විට ජොබ් ලැබුණේ නැත්නම් මා ලංකාවට යවන්න මැඩම්ලා තීරණය කළා. නමුත් මගේ විශ්වාසය මිනිසුන් කෙරේ නෙමෙයි අපට හිතාගත නොහැකි අවස්ථාවලදී පවා මාර්ග තැනීමට දොරටු විවර කළ හැකි මගේ ජීවමාන පියාණන් වෙතයි. ඒ ජොබ් ඉන්ටර්විව් ගොඩක්කට ගියා ජූනි 23 වෙනිදා වන විට මට ජොබ් නැහැ. මා උන්වහන්සේ දෙස බලා සිටියා. සුතිපූර්වකව හදවතින් සුතිවන්තව මා දැනගෙන හිටියා මට හොඳම දේ උන්වහන්සේ සූදානම් කරන බව මන්ද සිත් දකින සමිඳුන් අපේ සිතේ යහපත් වූ ආසාව දන්න නිසා ජූනි 23 වෙනිදා මට මැඩම් කෙනෙක් කතා කරලා හැව්වා ජොබ් ලැබුණාද කියලා මං නෑ කිව්වා ඒ මැඩම් මම මුලින් කතා කළා ඒ වෙලේ එයා කිව්වා කෙනෙක් ඉන්නවා ඒ එයා යන්නේ ඉන්නේ කියලා එයා ගියොත් මට කතා කරන්නම් කියලා ෆෝන් එකෙන්ම ඉන්ටර්විව් කළා මගේ හිතට සමාදානිය තිබුණා ඒ ගෙදරටවත් ගියේ නැහැ කැමැති බව පැවසුවා ඒ මැඩම් මාව ගන්න කැමැති වුණා වැඩට යනතුරු මම හරි විස්තරයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් මා පළවෙනි තෙසලොනික 5:24 ලෙස මා කැඳ වූ ස්වාමින් වහන්සේ ගැන විශ්වාසයෙන් හිටියා. ඊට පස්සේ කියනවා මා හිතා ගන්නවත් බැරි ලෙස හැම දෙයක්ම දෙවියන් වහන්සේ සූදානම් කර තිබුණා. දවසින් දවස උන්වහන්සේ අපට දී ඇති පොරොන්දු ඉටු කරමින් සිටිනවා. මා උන්වහන්සේගේ දේව මුල්තන දෙන විට දෙවියන් වහන්සේ මුල්තන දෙන විට දෙවියන් වහන්සේ මා සම්බන්ධව කාරණා ඉෂ්ට කරමින් සිටිනවා. ජොබ් එක හරි ගියා සියලුම පහසුකම් සමග මා හිතේ තිබුණා වූ විශේෂ දේ බයිබල් පන්තියට සම්බන්ධ වීමටයි මේ වන විට මට ඒ අවස්ථාව ලැබී තිබෙනවා ඒ මගේ හොඳක් මා කළ යහපත් ක්‍රියාවක් නිසා නොවේ මගේ සිතේ තිබුණා වූ යහපත් ආසාව දැක්කූ අසීමිත වූ ප්‍රේමයකින් ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේගේ නොනවතින කරුණාව නිසාමයි හැලෙලූයා මේ දුව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගෙන දේශනා කරනවා ආමෙන් මේ ਸਰබලධාරී වූ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්නට මා කළ දේ නම් හැම මොහොතකම ස්තුතිපූර්වකව සමිඳුන්ට ස්තුති ප්‍රශංසා කළා. ඒ වගේම මගේ කරුණාවක් නොව අන් අය උදෙසා යාඥා කළා. මේ යම් ආයව දෙවියන් වහන්සේ තුළට ශක්තිමත් කරමින් සිටියා. මේ තුල මම පුදුම ලෙස උන්වහන්සේගේ බලය අත්දැක්කා. මට උපකාර කරන්න යම් පුද්ගලයෙක් දෙවියන් වහන්සේ විසින් නැගිටුණු ලැබුවා. මම පාස්ටර් කතා කළා. එතුමා පැවසුවේ දුව මේ කාලයත් එක්ක දේව අනුග්‍රහය තමයි ඔයාව ඇදහිල්ලෙන් ඉන්න කිව්වා. ඒ පුදුම අනුග්‍රහය මා ඇදහිල්ලෙන් ලැබුවා. ආත්මික ආශිර්වාද මෙන්ම අන් හැම ආශිර්වාදයක් ගැන මම සබාව තුළ උන්වහන්සේගේ නාමය උසස් කරන්ට දුන් කරුණාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ මට නොදුන්නා වූ දේ ගැනත් ස්තුති කරනවා. මන්ද ඒ මාගේ යහපත පිණිසයි.
ma vinasa nuwana pinisai kiya ma viswasa karanawa ma wenuwen yaaknya kalawu pastorada an hema denatama deviyan mahansire stuti wewa kiyala kiyanawa honda atpalasan nadayak denna duwa obage adahilla obata hema deema laba dunna karunawantwa deviyan mahanse karuna kara negitinna api gayana karamu e walta yanna welawa iwarai api gayana padanawada meka himi mahime himi mahimaya avasai sagayuma himige ruwa samana kumachada siyasune sada siyasune sada Betelu potuma, betelu potuma, madana nama, oba nama dimi. That was one of the most beautiful. Yana ni oba ane kawara ekstuti. Apa madde oba hansi? Apa prasan sava madde? Madam කරපු තනන් වහන්සේ නිසා ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ඔබ වහන්සේ ස්වාමින් මහතා දාපේ පාපවලට සමාව දුන්නා අපරාධය ඉවත් කළා ස්වාමින් මහතා මකා දැමුවා විවස්ථාව අලුත් විවස්ථාවකට ඔබගේ පුත්‍ර ජේසුස් වහන්සේගේ රාජ්‍යයට අපව ගෙනාව නිසා අපි ඔබට ස්තුති කරනවා අපි ජයග්‍රහණය කළේ බැටළු පැටවානන්ගේ ලේවලින් සහ අපේ මුකේ සාක්ෂියෙන් කියලා කිව්වා ස්වාමිනිය අද අපි සාක්ෂි දෙනවා ජේසුස් වහන්සේ ජීවමානයි කියලා අපි අද සාක්ෂි දුන්නා මේ දරුවන් ජේසුස් වහන්සේ ජීවමානයි කියලා. ඔබගේ බලය තව තවත් ඔවුන්ගේ ජීවිතවල ප්‍රකාශ කළ මැනව. ඔබ අද එයාට කියා දුන්නා ඔබගේ සතුරා මීට පස්සේ ඔබට කරදර කරන්නේ නැහැ. ඒකට හේතුව සතුරා පරාජය කළා. ප්‍රසිද්ධියේ සතුරාව පරාජය කළා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමිනිය ඔබගේ පූජාව කුරුස පූජාව අපි විශ්වාස කරමින්, ලේ වැගිරීම විශ්වාස කරමින් මේ ස්ථානයෙන් අපි යන කල ඔබ වහන්සේ අපි සමග සිටිය මැනව. බලෙන් පිරෙව මැනව ශුද්ධාත්මෙන් පිරෙව මැනව දේව බලෙන් පිරෙව මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉලා සිටිවෝ ආමෙන් ආමෙන් හල්ලෙලූයා මොකද ඔගේ තිබුණේ කොයිනේ තාස්සේ මම එන සමාන කියන්නම් මේක දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ ජාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මෙන් වහන්සේගේ මිහිරි හවුලත් මග පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මැද භවණින් ඇවිත්ගෙන යන තාක්කල් අප අතරත් අප තුලත් සදාකාලයෙන් සදාකාලයට වේවා ආමෙන් ආමෙන් ඔබ සැමට ජේසු පිටයි මේ වතුර බෞතිස්මයට යන අය කරුණාකර ලෙක්මන්ට යන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා